සියලුම දෙනාට සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි පාඩම් පටන් ගමු අපි ඔයගොල්ලෝ දන්නවා අපි ඉන්නේ හවුල් ව්‍යාපාර අවසානකින් සකස් කිරීමේ යටතේ ඒගොල්ලෝ අපි ඉතිහාසයේ කතා කරොත් මේ පටන් ගත්තේ ගිනුම් කරන්නේ අයන්න අයන්නින් පටන් අරගෙන අපි උපයෝගී පොත් දිට්ඨි සටහන් ක්‍රමය ඒ විදිහට ඉගෙනගෙන අවසානයේ තනි ව්‍යාපාරයක අවසානකින් සකස් කරා හවුල් ව්‍යාපාරයක අවසානකින් තමයි අපි ගිසතේ පටන් ගත්ත සකස් කරන්න අද තව ගාණක් තියෙනවා හදන්න ඊළඟට අද අපිට පුළුවන් වුණොත් අපි සමාගමක අවසාන ගිනුම් සකස් කරනවා දැන් උගලන්ට අවසාන වශයෙන් මම අප්ලෝඩ් කරලා තිනවා සමාගම අවසාන ගිනුම් වලට අදාළ ටියුටෝරියල් එක අදර් මේ ගෙවෙන්නේ 11 වෙනි සතිය අපි ටියුට්ස් 8ක් උගලන්ට අප්ඩේට් කරලා තිනවා ඊට අමතරව හැම සෙෂන් එකකටම අදාළ ප්‍රසන්ටේෂන්ස් දීලා තිනවා තනි ව්‍යාපාරයක අවසාන ගිනුම් වලට අදාළ අපි පන්ති කරන්න බැරි වෙච්ච ගානට අදාළ උත්තරයක් දීලා තිනවා ඒවැයි ගැටලු තිනවන උගලන්ට අහන්න ක්‍රමයක් සරසලා තියෙනවා රයිට් ඊට අපි පාඩමට යන් හවුල්‍යාපාර අවසාන ගිනුම් පාඩම ගාන අපි සලකේවලෙම අවසාන ගාන ටියුට් එකේ තියෙන හත් වෙනි ටියුට් එකේ තියෙන ගාමිණී මාලිනී හා විජය පිළිවෙලින් 3ට 2ට 1 අනුපාතයට ලාභ ලාභ බෙදා ගැනීමෙන් ව්‍යාපාරයක නිරත වූ ඔවුන්ගේ හවුල් ගියුසුමේ පහත සඳහන් කොන්දේසි විය. එතන මම ආයේ රීෆ්‍රෙෂ් කරොත් එimhe පෞගිය සතියේ අපි හවුල්‍යාපාර අවසාන ගිනුම් පටන් ගන්නකොට මම ඔයගලට දුන්න උපදේශ තමයි ඉස්ලාම හවුල් ව්‍යාපාරයේ ගිම් අවසාන ගිම් සකස් කරන්න තියෙනවා නම් ඒවට අදාළ අපි රූල් කරගන්න ඕනේ ෆෝමැට්ස් ටික පළවෙනි ෆෝමැට් එක තමයි අපි රූල් කරගන්න ඕනේ විලඳ ගිනුම ලාභ ලාභ ගිනුම සහ ලාභ ලාභ විසර්ජන ගිනුම ආදායම් ප්‍රකාශය සම්බන්ධයෙන් ඊළඟට හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් අපි රූල් කරගන්න ඕනේ ප්‍රාග්ධන ගිනුම් රූල් කර ගැනීම අවශ්‍යතාවය නැහැ ඒවට මුකුත් ගැළපෙලි යන්නේ නැත්නම් ඊට අමතරව අපි මූලදත්ත ප්‍රකාශය රූල් කරගන්න ඕනේ ඊළඟට වඩා වැදගත්ම කාරණේ තමයි ගානේ කියන හවුල් ගිවිසුමේ මෙන්න මේ වගේ කොන්දේසි තියෙනවා කියලා. එතකොට යම් ගැළපීමක් සම්බන්ධයෙන් හවුල් කරවන්නා සම්බන්ධයෙන් යම් ගැළපීමක් සම්බන්ධයෙන් හවුල් ගිවිසුමේ යම් දෙයක් කියලා තියෙනවා නම් ඒ විදියට තමයි අපි ගැළපීම කරන්න ඕනේ. හොඳම උදාහරණය දැන් මේකේ පළවෙනිම සෙන්ටෙන්ස් එකේ කිව්වා ලාභ ලාභ බෙදා ගන්නේ 3ට 2ට 1ට කියලා. ඒත් හවුල් ගිවිසුමේ එක පැහැදිලිව තියෙනවා. එතකොට ඒකේ තියෙනවා නම් ඒ විදියට තමයි අපි ලාභ ලාභ බෙදා ගන්න ඕනේ. හැබැයි යම් ගැටලුවක් සම්බන්ධයෙන් නැත්නම් ගැළපීම සම්බන්ධයෙන් හිතන්නකෝ මේ ගානේ මෙහෙම ලාභ ලාභ බෙදා ගැනීම කියලා නැහැ. එතන නිහඬ නම් හවුල් ගිවිසුම එවැනි අවස්ථාවක අපිට තියෙන එකම ඔප්ෂන් එක හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය බලන්න ඕනේ. ඔන්න ඔය උක්ත කරුණු සම්බන්ධයෙන් මොනවාද ඒකේ සඳහන් වෙන්නේ කියලා. එතන අපි ගත්තොත් එහෙම 24 වන වගන්තියේ ගත්තොත් ලාභ ලාභ බෙදා ගැනීම සම්බන්ධයෙන් හවුල් කරුවන්ගේ ඒකේ පැහැදිලිම කියනවා ලාභ ලාභ සමානව බෙදා ගන්නවා. අර ගානේ හවුල් ගිවිසුමේ ගානේ දීලා නැත්නම් ලාභ ලාභ බෙදා ගැනීම අනුපාතය අපි 24 වන වගන්තියට අනුව අපි සමානව බෙදා ගන්නවා. ඒතර 24 වන වගන්තිය අවස්ථා දෙකකදී බලනවා එකක් හවුල් ගිවිසුමක් නැත්නම් දෙවෙනි එක හවුල් ගිවිසුමක් තියලා අපි සලකා බලන කරුණ සම්බන්ධයෙන් හවුල් ගිවිසුමේ සඳහන් වෙන්නේ නැත්නම් ත්‍රිවෙනි අවස්ථාවක තියෙන එකම මේ ලාස්ට් රිසෝර්ට් එක අපි කියන අවසාන මේ දැන තමයි 24 වන වගන්තිය බැලීම. right. එතකොට පළවෙනි සෙන්ටෙන්ස් එකේ තියෙනවා ගාමිණී මාලිනී ලාභ ලාභ බෙදා ගන්න අනුපාතය. ඊළඟට දෙවෙනුව තියෙනවා ප්‍රාග්ධන ශේෂයන්ට ගෙවන්න ඕනි කියලා ප්‍රාග්ධන පොලිසියට 5ක්. ඊළඟට ජංගම ගිණුම් වල තියෙනවා නම් ශේෂයන් ඒවටත් 5%ක් එක්ක පොලියක් ගෙවන්න ඕනි මෙතන ආය කරන්න ඕනි කියලා. අපි ගිසටි කතා කරා ජංගම ගිනුම් ශේෂයන් සමහරුන්ගේ හර ශේෂය තියෙන පුළුවන් සමහරුන්ගේ බැර ශේෂයක් තියෙන පුළුවන්. ඒතර බැර ශේෂයක් කියන එකේ තේරුම හවුල් ව්‍යාපාරයේ අදාළ හවුල් කරුට ගෙවන්න ඕන කියන එක. හර ශේෂයක් තියෙනවා කියන එකේ තේරුම හවුල් ව්‍යාපාරයට අදාළ හවුල් කරුගෙන් ලැබෙන්න ඕන කියන එක. ඒතර සමහර හවුල් කරු ව්‍යාපාරෙන් ගොඩක් දේවල් ගන්න නිසා සමහර වෙලාවට හර ශේෂයන් එන්න පුළුවන්. එවැනි අවස්ථාවක අර බැර ශේෂයන් තියෙන කට්ටියට අසාධාරණයක් වෙන හින්දා තමයි ජංගම ගිනුම් ශේෂ වලට බැර තින කට්ටියට පොලියක් ගෙවනවා හර තින කට්ටිය ඩිස්කරේජ් කරන්න හර කරගන්න එක ඩිස්කරේජ් කරගෙන හරියට ඕඩී වලට අපි ඕවර්ඩ්‍රාෆ්ට් වලට බැංකු අයිරා වලට ඉන්ට්‍රස්ට් එක චාර්ජ් කරනවා වගේ අපි පොලියක් අය කිරීමක් වෙනවා ඊළඟට ගැනෙලි සඳහා පොලිය අය කරන්නේ නෑලු ඊළඟට කියනවා ගාමිණී මාලිනී හා විජේට පිළිවෙලින් 600 200 500 බැගින් මාසික වේතන හිමි වේ right
මේක ටිකක් පරණ ගානක් වෙන්නේ නැති රුපියල් 600 මාසෙකට වැඩ කරන කට්ටිය නැති වෙයිද දැන් නමුත් දීලා තියෙන රුපියල් 600යි කියලා එතකොට ඒක 12න් වැඩි කරලා අවුරුද්ද ගාන අපි හොයාගන්න ඕනේ ඊළඟ හවුල් කරුවන් ව්‍යාපාරයේ සපයා ඇති ණය වෙනුවෙන් 7.2%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතුය ඒගොල්ලන්ට මතක නැනම් 24 නවගන්තියේ මේ පොලිය වලට ගෙවන්න කියලා කිව්වේ 5%යි right දෙවෙනික රජයේ පැත්තෙන් උන් ටෙන්ෂන් එකක් තියෙනවා පුළුවන් තරම් රේට්ස් අඩු කරලා මිනිසුන්ට ලෝන්ස් ගන්න අවස්ථාව සලසන්න ඉකොනොමික බූස් කරන්න කියලා. දෙවෙනික ඉතින් මේ දවස්වල ඉන්ටරෙස්ට් රේට්ස් හරි අඩුයි. ඩිපොසිට් වලට මම හිතන්නේ 5% 6% රේන්ජ් එකේ යන්නේ. ඊට අමතරව ලෝන් එකක් ගන්න පුළුවන් දැන් මම හිතන්නේ සිංගල් ඩිජිට් වලට 9% 8% වගේ ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ දැන් ඔය 7.2 කියන එක ගත්තොත් මේ ගානේ තියෙන හවුල් කරුවේ ප්‍රාග්ධනයට අමතරව ණය මුදලක් තියලා තිනවන නම් ඒ ණය මුදල 7.2ක පොලියක් ගෙවන්න ඕනේ. හැබැයි 24 වගන්තියේ ඔකට තියෙන රේට් එක තමයි 5% කියන එක. ඒතරේ 5% කියන එක ඇප්ලයි වෙන්නේ නැහැ මේ ගානට හේතුව හවුල් කිසිමේ රේට් එකක් දීලා තියෙන නිසා ණය සදා. රයිට්. 2019 12/31 දිනෙන් අවසන් වර්ෂයේ වෙනුවෙන් ශේෂ පිරික්සුම දීලා තියෙනවා මම ශේෂ පිරික්සුමේ තියෙනවා කියවන්න යන්නේ නැහැ හැබැයි ඔයගොල්ලෝ ශේෂ පිරික්සුම කියවුවොත් බැලුවොත් එහෙම ඔකේ පැහැදිලිවම තියෙනවා ඔයගලන්ට පේන තිනෝ පැහැදිලිවම ගොඩක් දේවල් ඔය ගානේ කරලා තියෙන්නේ ඒ කියන්නේ ගැලපිලි කියන ඒවා ටික ඔක්කොම මේ ගානේම කරලා ඉවරලා තමයි ඔයගොල්ලන්ට ශේෂ පිරික්සුම හදලා දීලා තියෙන්නේ උදාහරණයක් බලන්නකෝ ශේෂ පිරික්සුමේ තියෙනවා ෂේවීම් බලන්නකො. එතන ෂේවීම් ගත්තහම ෂේ වෙන් කිරීමේ ගිරුම තියෙන්නේ 12/31 දිනේ. තේරුණාද? එතන 12/31 දිනේ තමයි ෂේ වෙන් කිරීමේ දිනේ තියෙන්නේ. හැබැයි ශේෂ පිරික්සුමේ තව අයිතමයක් තියෙනවා අදාළ ෂේවීම් කියලා. right? එතන ඒ කියන්නේ මේ ගානේ ෂේවීම් ගැලපීම ඔල්රෙඩි කරලා ඉවරයි කියන එක. ඊළඟට ওই ගානේ ඇති උපචිත වියදම් right kalin givu viyadam labiyutu adaya wage gela pidi karala thamai shesha pirikshama apita deela tiyene thawa ekak baluwoth ema adamana nay wen kirim balanna adamana nay wen kirim girimu tiyenne 12/31 ekata ita amatharawa gattot ema una wen kirima ho adi wen kirima athi uki gane gane e adamana nay wen kirim gela pimat karala tiyene එතන මේ ගාන මම තනිකරම ඇත්තටම ફોකස් කරේ හවුල් ව්‍යාපාරයකට අදාළ ගැළපීම් කොහොමද අවසාන ගිනුම් සකස් කිරීමේද කරන්න කියන එක විතරයි අනෙක් ගැළපිලි පිළිබඳ ඔයගොල්ලන්ට අවබෝධයක් දැනට තියෙන නිසා ඒ ගැළපිලි වලට වැඩි වෙලාවක් යොදවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ ගැළපිලි සියල්ලම මේ දීලා තියෙන ශේෂ පිරික්සුවේ ඔල්රෙඩි අපි කරලා තියෙන්නේ කරපු ශේෂ පිරික්සුමක් දීලා තියෙන ඒකට ඒවා ආයේ නැවත ගැළපිලි හැටියට කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ඊට අමතරව නොකරපු එකම ගැළපිල්ල තමයි අන්තිමටම දීලා තියෙන අවසාන තුගේ අගේ අවසාන තුගේ අපිට ගැළපීමක් හැටියට කරන්න වෙනවා ගන්න. රයිට්. එතන මම කලින් කිව්වා වගේ හොල් ව්‍යාපාර අවසාන ගිණුම් ගානක් අපි හදනකොට මුලින්ම කරන්න ඕනේ ඉස්සෙල්ලාම රූල් කරගන්න ඕනේ. අපි රූල් කරගන්නවා මගුලන්ටත් වෙලාව දෙන්න. ඕගොල්ලෝ මාත් එක්ක පුළුවන් නම් ගාන හදන්න. එතන ඇත්තටම අවසානයේ ගාන ඕගොල්ලෝ හදන තරමට තමයි ඕගොල්ලන්ට විභාගයට ලේසි වෙන්නේ. නැත්නම් විභාගයට ගිහිල්ලා පළවෙනි වතාවට ගණන් හදන්න ගත්තොත් ගැටලුවක් මතු වෙනවා. මේ ඔන්ලයින් විදියට අපි මේක කරද්දී තියෙන ලොකුම මට තියෙන ගැටලුව ඕනෝක තමයි මට ඕගොල්ලෝ ලව්ව ගාන හදාගන්න බෑ. දැන් ඕගොල්ලෝ ගාන හදනවද කියලා මට පේන්නේ නැහැ. ඕගොල්ලෝ ගාන හදනව නම් දැන් මෙතන ෆිසිකලි ආවනම් මං කීප දෙනෙක් බෝඩ් එකට ගෙන්නලි වෙලා ගාන හදවනවා. යම් යම් පොටස් කොහොමද මේ ගැළපෙන්න කරන්න කියලා වෙන. හරි. ඉතින් ඉස්සෙල්ලාම අපි රූල් කරගන්නවා මේ GMV කියලා කියන්නේ ගාමිණී මාලිනී විජේගේ හවුල් ව්‍යාපාරය. 2019 12/31 දිනේ අවසන් වර්ෂය සඳහා ලාභ ලාභ විසර්ජන ගිණුම ඒකේ මම මුලින්ම රූල් කරගෙන තියෙන්නේ වෙළඳ ගිණුම ඔක පල්ලයට කන්ටිනියු වෙනවා. ඒතර වෙළඳ ගිණුම ඔගොල්ලෝ රූල් 10ක් 15ක් විතර තියන්න. ඔයාලට පේනවා ආරම්භක තුගේ තියෙන අනිත් පැත්තේ විකුණුම් තියෙනවා. අවසාන තුගේ මම අඩු කරලා තියෙනවා. එක ලයින් එකක් හිට තියෙන වෙලාව විකුණුම් පිරවැලිය යන දල ලාභයේ පෙන්නලා එකතු කරන්න රූල් කරලා තියෙනවා. ඒතර රූල් 10ක් 15ක් ওই ටිකට ඇති.
වගුලට විනාඩියක් දෙකක් දෙන්න වෙළඳ ගිනුම රූල් කරගන්න. වෙළඳ ගිනීමට පස්සේ අපි ඊළඟට රූල් කරගන්න ඕනේ ලාභ ලාභ ගිනීම එකට යටින් අර වෙළඳ ගිනීමේ අවසාන ප්‍රතිඵලය අපි හොයාගත්ත හර පැත්තෙන් දල ලාභේ එක බර පැත්තෙන් ඉදිරියට එන දල ලාභේ ඊළඟට ආයතන පරිපාලනය කියලා ලාභ ලාභ ගිනීමේ අපි රූල් 10ක් විතර තියාගන්න පුළුවන් විකිනීමේ හැඳදැරීමට තව රූල් 8ක් විතර තියාගන්න පුළුවන් මූල්‍ය වෙනත් වලට තව රූල් 5ක් විතර තියාගන්න පුළුවන් එනු සුද්ධ ලාභය එනවා මම හිතනවා කොළ දෙකක්වත් එයි කියලා මේ හවුල් ව්‍යාපාරයක අවසාන ගිණුම් මේ විදිහට රූල් කරගන්න ස්ථිරස් ක්‍රමයට අර පැත්තයි බැල පැත්තයි ඇතුව රැටි විදිහට ඉඳ තියාගන්න මේ එතකොට ඔයගොල්ලන්ට මේ චරී ඉඳ ප්‍රමාණයක් යනවා මේකට තව ඇතිද වැඩිද කියලා ගැටලුවක් මතු වෙන්නේ නැහැ ඉතල හොඳට ඉඳ තියාගන්න අපි අර තනි ව්‍යාපාරයක ගණන් හදුවා වගේ හොඳට ඉඳ තියාගන්න එතකොට අවශ්‍ය තැනට ඒක දාන්න පුළුවන් විතරයි තියෙන්නේ ගොල රූල් කරගන්න මම විනාඩියක් දෙකක් දෙන්න ඊළඟට අවසානයේ අපිට අලුතෙන් ඉකුතු වෙච්ච ගිනුම තමයි ලාභ ලාභ විසර්ජන ගිනුම. දැන් මේ දක්වා ඔයගොල්ලන්ට කිසිම මේ ෆැමිලි එක ගැතියක් තියෙන විදියක් නැහැ. අපි තනි පුද්ගල ව්‍යාපාරයක අවසාන ගිනුම සකස් කරපු නිසා දැන් මේ තියෙන ලාභ ලාභ විසර්ජන ගිනුම. ඒකත් ඔයගොල්ලන්ට මේ පුරුදු වෙන්න ඕනේ. අපි ගිසතිය අපි කතා කරා ලාභ ලාභ විසර්ජන පිළිබඳව. ශුද්ධ ලාභයේ තියෙන වම් බැරපැත්තේ ඊට යටින් ජංගම ශේෂ පොලි අයකරණයේ වගේ ඒවා ටික දාන්න තියෙනවා ඊට අමතරව අනිත් පැත්තේ ශුද්ධ ලාභ විසර්ජනය වෙන විදිය ප්‍රාග්ධන පොලි හැටියට තුන් දිනාටම ජංගම ශේෂ පොලි දෙන්නට එකිනෙට තියෙන හර ශේෂයක් නිසා ලැඩ වේතන තුන් දිනාටම ලාභ කොටස් තුන් දිනාටම ඔය විදිහට ඒකටත් මම විනාඩියක් දෙකක් දෙන්න ඔයගොල්ලෝ රූල් කරගන්න
අපි දැන් රූල් කරගත්ත අපේ ආදායම් ප්‍රකාශයට අදාළ වෙළඳ ගිණුම ලාභ ගිණුම සහ ලාභ විසර්ජන ගිණුම ප්‍රමාණවත් පරිදි ඔයගොල්ලෝ ස්පේස් තියන්නේ නැත්නම් ගැටලුවක් මත වෙනවා. ඊළඟට මේ තියෙන්නේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒකත් අපි රූල් කරගන්නවා. වත්කම් පැත්තට ගියොත් ජංගම නොවන වත්කම් මේ පැත්ත කිසිම වෙනසක් නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළව අපි සකස් කරපු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් එක්ක ජංගම නොවනවත්කම් තියෙන එකේ රූල් 3-4ක් ඉල තියන්න ජංගම නොවනවත්කම් සටහන් කරන්න. ඊට යටින් පොඩි ඉඩක් තියාගන්න අස්පෘශ වත්කම් ආවොත් එක ලියන්න. ඊට යටින් ජංගම වත්කම් ඒකට තව රූල් 9-10ක් විතර තියාගන්න. අනිත් පැත්තට ගියොත් එහෙම ප්‍රාග්ධනය කලින් නම් තනි පුද්ගල ව්‍යාපාරයක එක ගිනුමයි තිබ්බේ කෙනයි හිටියේ. නමුත් දැන් අපි තීරු ක්‍රමයට අදාළ හවුල් කරු 3 දෙනාට ප්‍රාග්ධන ගිනුම් 3ක් ඒ වගේම ජංගම ගිනුම් 3ක් අපි විවෘත කරගන්න වෙනවා. ඒ 3 දෙනාගේ ශේෂයන් තමයි ප්‍රාග්ධන ගිනුමේ ජංගම ගිනුම් වල ශේෂයන් දාන්න තමයි මුල් ටික අපි වෙන් කරන්නේ. ඊළඟට ජංගම නොවන වගකීම් අතර රූල් දෙකක් ඉඩ තියාගන්න. ඊට අමතරව ජංගම වගකීම් ඉතුරු රූල් ටික ඉඩ තියාගන්න. අතර පිටුවකදී ওই ටික රූල් කරගන්න පුළුවන්. CR කොලයක් ගත්තොත් එහෙම. මයිකටත් විනාඩියක් දෙකක් දෙන්න උගලට රූල් කරගන්න. මේ ගණන් පුළුවන් තරම් තමන් හැදුවොත් තමයි තමන්ට මේකේ අඩුපාඩුකම තේරෙන්නේ. දැන් උගලෝ පීනද්දි තියරිටිකලි කියන්න පුළුවන් එළිය බෝඩ් එකකදී මෙහෙම පීනන්න, මෙහෙම අතපය ගහන්න, කකුල් මෙහෙම ගන්න, මෙහෙම මුස්ම ගන්න එහෙම කියලා. නමුත් ප්‍රැක්ටිකලි යෝග කරන්න වෙනකොට එක සැරේ ඔක්කොම ටික මුස්ම ගන්න එකයි අතපය ගහන එකයි කකුල් දෙක ගහන එකයි සමානලට උගල අත විතරක් මේ වතුරට බැස්සම මේව කරයි කකුල් දෙක වැඩ කරන එකක් නැති වෙයි. මුස්ම ගන්න එක අමතක වෙයි. එතකොට ඒ මොනොත් එම වතුරේ ගිලිලා මැරෙන්න තමයි වෙන්නේ. ඒක නිසා මේ ගණන් හදද්දිත් ඒකයි පොලිසිය එක සහ ප්‍රැක්ටිස් එක වෙන්න ඕනේ. ඔයගොල්ලෝ ගණන් පුළුවන් තරම් තමන් හැදුවොත් විතරයි නැත්නම් විභාගෙදී ඔයගොල්ලන්ට සමහර දේවල් කරගන්න බැරි වෙයි. ඒ වුණම දේ පුරුදු වුණාට පස්සේ ඒ අදාළ මේ අවස්ථාවට ආවම ඒක ඒක ක්‍රියාවට නැංගන්න විතරයි තියෙන්නේ. ඉඳ පුළුවන් තරම් ගණන් හදන්න. ඊළඟට අවසාන වශයෙන් රූල් කරගන්න තියෙන හවුල්කරුවන්ගේ ජංගම ගිනුම් අපි ප්‍රාග්ධන ගිනුම් රූල් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට කිසිම ගැළපීමක් වෙන්නේ නැති නිසා. ඒ ජංගම ගිනුම් 3 දෙනාට තීරු ක්‍රමයට අපි රූල් කරගන්න ඕනේ. එක්කෙනෙකුගේ විතරක් හරශේෂයක් තියෙනවා. අනිත් දෙන්නාගේම තියෙන්නේ බැරශේෂයන්. ඒතට ගාමිණීගේ 12000ක බැරශේෂයක්, මාලිනීගේ 8000ක බැරශේෂයක්, විජේගේ තියෙන්නේ හරශේෂයක් 5000ක. ඒතර මේකේ මම කලින් කිව්වා වගේ බැරශේෂ තියෙනවා කියන එකේ තේරුම හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට ගෙවිය යුතු දෙයක්. හවුල් ව්‍යාපාරය පැත්තෙන් ඇතර වගකීමක් ඒක. අනිත් පැත්තෙන් හරශේෂයක් තියෙනවා කියලා කියන්නේ ජංගම ගිනුමක හවුල් ව්‍යාපාරයට ලැබිය යුතු දෙයක්. හවුල් ව්‍යාපාරය පැත්තෙන් වත්කමක්. ඉතින් ඒක නිසා මේ දැන් අපි මේවට පොලිය ගිවනවා නම් බැරශේෂ තියෙන කට්ටියට තමයි අපි පොලිය ගිවන්න වෙන්නේ. හරශේෂ තියෙන කට්ටකින් පොලිය අය කරන්න වෙනවා. ඊට අමතරව මෙහෙම එහෙම කරන්න හේතුව තමයි හරශේෂ බැරශේෂ තියෙනකොට ඇත්තටම මේ හරශේෂ තියෙනවා කියන එකේ තේරුම හවුල් ව්‍යාපාරයේ විසින් අදාල හවුල්කරුට යම් බෙනිෆිට් එකක් දුන්නා වගේ සාධාරණයක් කරා වගේ බැරශේෂ තියෙනවා කියලා කියන එක හරිය නිකන් අපේ කරන්ට් account එකේ නිකන් මේ බැරට ශේෂයන් දාලා තියෙනවා වගේ කොලියක් හම්බෙන්නේ නැතුව. එතන ඒක ඒතකොට බැංකුවක් පැත්තෙන් හොඳයි. මොකද අපේ කාසා වැඩි වෙන හින්දා. හැබැයි අදාළ පුද්ගලයාගේ පැත්තෙන් 7-5ක්වත් ඉන්ට්‍රස්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේකත් මේ කරන්ට් account එකක් කියලා හිතන්නකෝ. කරන්ට් account එක OD වෙනවා කියන එක තමයි හරශේෂයෙන් පෙන්නුම් කරන්නේ හවුල්කරුවෙක්ගේ. එතෙන්දී හවුල්කරුට වාසියක් වෙනවා ව්‍යාපාරයට අවාසි. අනිත් පැත්තෙන් බැරශේෂයක් තියෙනවා කියලා කියන්නේ
අවුල්කරුට අවාසි ව්‍යාපාරයට වාසි මේකට පොඩියක් ඉවන්නේ නැති නිසා. ඒකින්ද ඔය දෙකම සාධාරණීය වෙන්න ඕනෙ හින්දා පෙරශේෂ දින කට්ටියකින් අපිට වාසියක් වෙනසේ ඒගොල්ලන්ට පොලියක් ගෙවනවා. අරශේෂ දින කට්ටියකින් අපි පොලිය අය කරනවා. මොකද අපි ඒගොල්ලොන්ගේ යම් යම් දේවල් අපි ෆයිනෑන්ස් කරලා තියෙන එක තමයි රෙප්‍රසන්ට් කරන්නේ හරශේෂයෙන්. රයිට්. ඒකට අවුල්කරුවන්ගේ ජංගම ගිනුවත් ඔයගොල්ලන්ට රූල් කරගන්න පුළුවන්. අපි බලමු දැන් ගාන හදන්න. දැන් අපි රූල් කරගත්තා. වෙළඳ ගිනීම, ලාභ ගිනීම, ලාභ විසර්ජන ගිනීම එක පේඩියට පල්ලෙහාට. ඊළඟට මූල්‍යතත් ප්‍රකාශය ඊළඟට අවුල්කරුවන්ගේ ජංගම ගිනුවත්. අපි ගානේ ගැළපිලකින් එකට යන් පළවෙනි එක තියෙන ගානේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල වූ ආරම්භක ශේෂයන්ට 5%ක වාර්ෂික පොලියක් ගෙවන්න කියලා. ඒතර ඔයගොල්ලන්ට තියෙන කෙලින්ම ප්‍රාග්ධනය ගන්නවා එකට 5%ක් බලනවා. ප්‍රාග්ධනය ගන්නවා 5%ක් බලනවා. එතකොට ගාමිණීගේ ප්‍රාග්ධනයට 5%ක් බැලුවම 12,500යි එන්නේ. මාලිනීගේ ප්‍රාග්ධනයට 5%ක් බැලුවම 7,500යි එන්නේ. ඊළඟට අවසාන වශයෙන් විජේගේ ප්‍රාග්ධනයට 5%ක් බැලුවම ආරම්භක ශේෂයේ තියෙන ප්‍රාග්ධන ශේෂයේ 5%ක් බැලුවම රුපියල් 5000යි එන්නේ. ඒක ඔයගලන්ට මතක නම් ගිය සතියේ මම කිව්වා ප්‍රාග්ධන පොලිවල ඩබල් එන්ට්‍රි එක ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධන පොලිවල ඩබල් එන්ට්‍රි එක ලාභ විසර්ජන ගිණුම හර එකෙක් කවුල් කරුගේ ජංගම ගිණුම බැර. ලාභ විසර්ජන ගිණුම අපි හර කරන්නේ සුද්ධ ලාභයෙන් මේක අයින් කරන හින්දා එවැනි එක විසර්ජන ගිණුම අපි බැර කරන්නේ සෝරි විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරන්නේ හවුල් ව්‍යාපාරේ හවුල් කරුට ගෙවන්න තියෙන වගකීමක් හින්දා. එතකොට හවුල් කරුට මොන හරි දෙයක් ගෙවන්න තියෙනවා නම් ගිසති මම කිව්වා පැහැදිලිවම විසර්ජන ගිණුම හර වෙනවා එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම අපි බැර කරනවා. හවුල් කරුගෙන් දෙයක් ලබා ගන්න තියෙනවා නම් ව්‍යාපාරේට අපි එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම හර කරලා විසර්ජන ගිණුම බැර කිරීම කරනවා. එතන මේක හවුල් කරුවන්ට ගෙවන්න තියෙන දෙයක්. අපි විසර්ජන ගිණුම හර කරා ගණනය කරපු ආගයන්ගෙන් 12,500 7,500 5000යි ගාමිණීට මාලිනීට විජේට ඒක බැර කරන්න ඕනේ එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම. මේකේ අනිත් එන්ට්‍රි එක ජංගම ගිණුම බැර වෙන්න ඕනේ ප්‍රාග්ධන පොලි නමින් ගාමිණීට 12,500යි මාලිනීට 7,500යි විජේට 5000යි. පළවෙනි ගැලපීම ප්‍රාග්ධන පොලි ගැලපීම. ඒක අපි කරා ප්‍රාග්ධන පොලි ඉස්සෙල්ලා ගණනය කරා එක එක කවුල් කරුගේ ප්‍රාග්ධනය අරගෙන එකට 5%ක් බැලුවා ආරම්භයේ තියෙන. ඒක ලාභ විසර්ජන ගිණුම අපි හර කරා එක එක කවුල් කරුගේ ජංගම ගිණුම බැර කිරීම කරා. රයිට්. නංගිතර පැහැදිලි කියලා. දැන් මේක මේ සතියේ පටන් කතා කරපු දෙයක් නෙමෙයි. අපි ගිය සතියේ මේ වගේම ප්‍රාග්ධන පොලි ගණන් දෙකක කතා කරා කොහොමද ගැලපීම කරන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට තියෙන සරලම දේ මතක තියාගන්න හවුල් කරුවෙකුට යම් දෙයක් ගෙවන්න තියෙනවා නම් ලාභ විසර්ජන ගිණුම අපි හර කරනවා එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම බැර කරනවා. හවුල් කරුගේ යම් දෙයක් අපිට ලබා ගන්න තියෙනවා නම් ජංගම ගිණුම අපි හර කරලා පෙර කර ගන්නවා විසර්ජන ගිණුම. දැන් මේක ගෙවන්න තියෙන දේ නිසා අපි පළවෙනි ක්‍රමයට තමයි ඇප්ලයි කරන්නේ. දෙවෙනි ගැලපීමට යනවා. දෙවෙනි ගැලපීම කියන්නේ අවුල්කරුවන්ගේ ජංගම ගිණුම්වල වූ ආරම්භක ශේෂයන්ට 5%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු හෝ අය කළ යුතුය. මම පැහැදිලි කරා කලිනුත් සමහර හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් ශේෂ බැර තියෙන්න පුළුවන්. ඒකේ තේරුම හවුල් ව්‍යාපාරයේ ඒ හවුල්කරුවන්ට ගෙවන්න තියෙනවා වගේ. ඒගොල්ලෝට කිසිම බෙනිෆිට් එකක් හම්බෙන්නේ නැහැ. ඒකට පොලියක් ගණනය වෙන්නේ නැත්තම්. ඒගොල්ලන්ට පුළුවන් වුණනම් ඒක සීරෝ කරගන්න හරියට අපි කරන්ට් account එකේ බැලන්ස් එකක් සීරෝ කරනවා වගේ. ඒකට සමහර ව්‍යාපාර මෙහෙම සමහරු හරශේෂයන් සමහරු බැරශේෂයන් තියාගන්න නිසා අරශේෂයන් තියෙන කට්ටියකින් පොලිය අය කරනවා බැරශේෂයන් තියෙන කට්ටියට පොලිය ගෙවීමක් කරනවා. ඒක සාධාරණයි හවුල් කරුවන්ගේ පැත්තෙන් බලනකොට. මේ ගානේ කියනවා ජංගම ශේෂයන්ගේ ආරම්භක ශේෂයන්ට 5%ක පොලියක් බලන්න කියලා. අපි දන්නවා ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයන් අපි දන්නවා දැනටම ගාමිණී 12,000යි මාලිනී 8,000යි විජය හර ශේෂය 5,000යි.
තර බලන්න 12000න් 100ට 5ක් කියලා කියන්නේ 10000ක් කියන්නේ 1200යි 5ක් කියන්නේ 600යි. ඊළඟට මාලිනීගේ 8000න් 100ට 10ක් කියන්නේ 800යි 5ක් කියන්නේ 400යි. ඒතකොට මේ දෙන්නට අපි පොලි ගෙවන්න ඕනේ 600යි 400යි හැටියට. අවුල් කරුවන්ට ගෙවන්න තියෙන දේයන් නිසා විලාභ ලාභ විසර්ජන ගිණුම අපි හර කරලා බැර කරනවා එක් එක් කවුල් කරුගේ ජංගම ගිණුම. බලන්න බැර වෙලා තියෙනවා ජංගම ගිණුම් ශේෂ පොලිය කියලා 600යි 400යි. ගාමිනීටයි මාලිනීට. අනිත් එක්කෙනාට එයාගේ හරශේෂයක් තියෙන 5000යි 5000ට 100ට 10 නම් 500යි 100ට 5 නම් 250යි 250ක් එයාගෙන් අපි අය කරන්න ඕනේ. ඒක තමයි විසර්ජන ගිණුම බැර කරලා අපි එයාගෙන් අය කරන නිසා එයාගේ ජංගම ගිණුම විජේගේ ජංගම ගිණුම අපි ජංගම ශේෂ පොලිය නමින් හරකිරීමක් කරනවා. හරකිරීමක් කරනවා. මම හිතනවා පැහැදිලි කියලා ඕගොල්ලන්ට. ඔබලන්ට වෙලාවක් දෙන්නම් ඒක ලියන්න. ඒතර විසර්ජන ගිණුමට ජංගම ගිණුම් ශේෂ පොලිය ගෙවන්න තියෙන කට්ටියට අපි විසර්ජන ගිණුම හර කරලා ජංගම ගිණුම බැර කරා. අපි පොලිය ලබා ගන්න ඕන කට්ටියගෙන් විසර්ජන ගිණුම බැර කරලා ජංගම ගිණුම අපි හර කරගත්තා. ජංගම ගිණුම හර කරගත්තා. අද අපිට ඊළඟ ගැලපීමට යන්න පුළුවන්. ඊළඟ ගැලපීමේ කියන්නේ ගැනිලි වෙනුවෙන් පොලිය අය කරන්නේ නැහැ කියලා ගානේ. ඒතර ගැනිලි වෙනුවෙන් පොලිය අය කරන්නේ නැත්තම් අපිට ශේෂ පිරික්සුමේ තියෙන ගැනිලි ශේෂයන් ටික කෙලින්ම ජංගම ගිනුමට ගෙනල්ලා හර කර ගන්න පුළුවන්. ඒතර ගැනිලි සිදු කරන වෙලාවට අපි ගැනිලි ගිනුම හර කරලා එක මුදල් එහෙම නැත්නම් ගැනුම් ගිනුම බැර කර ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා මුදල් ගැනිලි වල ගැනිලි ගිනුම හර මුදල් ගිනුම බැර. භාණ්ඩ ගැනිලි වල ගැනිලි ගිනුම හර ගැනුම් ගිනුම බැර. ඒතර ගැනිලි සිද්ධ කරන වෙලාවේදී එක් එක් කවුල් කරුගේ මේ විදිහටම තීරු ක්‍රමයට ගැනිලි ගිනුමක් හර වෙලා ඇති. ඒතර වර්ෂයේ අවසානයේදී අපි කරන්නේ ඒක රිකවර් කර ගන්නවා මෙන්න මේ ජංගම ගිනුමින්. රයිට්? ඒතර ජංගම ගිනුමින් අපි රිකවර් කර ගන්නවා. හරියට අපි අර ලෝන් එකක් කපා ගන්නවා වගේ ගැනිලි ගිනුම් ටික කොහොම බැර කරලා ඒක සීරෝ කරලා අපි ජංගම ගිනුම හර කරලා හවුල් කරුගෙන් රිකවර් කරගන්නවා. ඒක ගාමිනීගෙන් රිකවර් කරගන්නවා 4000ක්, මාලිනීගෙන් 2500ක්, විජේගෙන් 1000. රතු පාටින් දාලා තියෙන්නේ. ඒක ගැනිලි නමින් ඒක හර වෙන්න ඕනේ. ඒක ශේෂ පිරික්සමින් අපි ගත්ත අයිතමයන් නිසා ඒක දිත්ව සටහනක් වෙන්නේ නැහැ. එක තැනකට විතරයි යන්නේ. කලින් ඒවා ඔයගොල්ලෝ දැක්කා ජංගම ශේෂ පොලි එකට ප්‍රාග්ධන පොලි ඔය සීලුම් දේවල් තැන් දෙකකට ගියා. සර්ජන ගිනුමටත් ගියා. හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් වලටත් ගියා. මේක අපි ශේෂ පිරික්සමෙන් කෙලින්ම ගත්ත එකක් නිසා ගැළපිල්ලක් තිබ්බේ නැහැ ඒකට අදාළව. ඒක කෙලින්ම හවුල් කරුවන්ගේ ජංගම ගිනුම විතරක් අපි හර කිරීම සිද්ධ කරා. ඒතර ගැනිලි පොලි අය කරන්නේ නැහැ කියලා ගානේ කියලා තියෙනවා. ඒක නිසා ගැනිලි පොලි ගණනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට මතක නම් ගිය සතිය අපි ගැනිලි පොලි ගණනය කරා. එකක් ගැනිලි පොලි ගණනය කරනකොට ගැනිලි සිද්ධ වෙච්ච දවසේ සිට ගිනුම් වර්ෂයේ අවසාන දින වෙනකන් විතරයි පොලිය බලන්නේ. ඊට අමතරව එකම කාලයකදී එකම දිනකදී එකම අගයකින් ගැනිලි කරනවා නම් රටාවකට එවැනි අවස්ථාවක අර සාමාන්‍ය කාලය කියන එක ගණනය කරලා ගැනිලි පොලි ගණනය කිරීම කරා. සාමාන්‍ය කාලය ඔයගොල්ලන්ට මතක නම් සාමාන්‍ය කාලය කියලා අපි ගණනය කරේ පළවෙනි ගැනිල්ල සිදුවෙන දිනේ සිට ගිනුම් වර්ෂයේ අවසාන දිනට ඇති මාස ගණන එකතු කරා. අවසාන ගැනිල්ල සිදුවන දිනේ සිට ගිනුම් වර්ෂයේ අවසාන දිනට ඇති මාස ගණන. එතකොට ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා සාමාන්‍ය කාලය හොයාගත්තා. ඒ අනුව තමයි ගැනිලි පොලි ගණනය කරේ. right.
ගැනිලි පොලි හැම වෙලාවෙම අපි ගණනය කරන්නේ ගැනිලි සිද්ධ කරපු දවසේ සිට ගිනුම් වර්ෂයේ අවසාන දිනට. ඒකට හේතුව තමයි දැන් මේ අපි මේ කරපු වැඩේ ගැනිලි අපි රිකව කරගන්නවා ජංගම ගිනුමෙන් වර්ෂයේ අවසානයේදී. ඒතර වර්ෂයේ අවසානයෙන් පස්සේ එයාගෙන් අපිට රිකවරි එකක් නැහැ. අපි ඒක රිකව කරගන්නවා එයාට ගෙවන්න තියෙන ගණන් වලින්. දැන් මේ ජංගම ගිනුමේ බරපැත්තට වැටෙන්නේ එයාට ගෙවන්න තියෙන ගණන්. එයා ගැනිලි හැටියට ගත්තේ අපි රිකව කරගන්නවා ඒක හර කරලා. මම හිතනවා පැහැදිලියි කියලා. තොර සැලරිස් වැටෙනවා වගේ තමයි හවුල් වේතන වෙන් කරද්දී. කොහොමද හවුල් වේතන වෙන් කරද්දී මේ කරන්නේ? ඒගොල්ලන්ට ගෙවන්න තියෙන දෙයක් නිසා විසර්ජන ගිණුම හර කරලා ඒගොල්ලොන්ගේ ජංගම ගිණුම අපි බැර කරනවා. ඒතර ඒක තමයි පළවෙනි එන්ට්‍රි එක. ඒතර අපි වගේම අපිත් වේතන වැටුණාම අපිත් ඒව ගන්නවනේ. ඒ වගේ හවුල් කරුවොත් ඒගොල්ලන්ට සැලරිස් හම්බුනම ඒගොල්ලෝ ඒව විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ඒව ගන්නව නම් අපේ මුදල් ගිනුම බැර වෙනවා. මුදලින් නම් ගෙවන්නේ සල්ලි ගන්න. මුදල් ගිනුම බැර වෙලා ජංගම ගිනුම හර කරනවා. රයිට්. ඒතර එන්ට්‍රිස් දෙකක් තියෙනවා. මේ දෙක පැටලව ගන්න එපා. වේතන සම්බන්ධයෙන් එන්ට්‍රිස් දෙකක් තියෙනවා. එක තමයි හවුල් වේතන වෙන් කිරීම. ඒතර වෙන් කිරීම කරන්නේ විසර්ජන ගිනුම හර කරලා ජංගම ගිනුම ටික බැර කරනවා එක එක හවුල් කරු. දෙවෙනි එන්ට්‍රි එක තමයි හවුල් කරු නිකන් හරි දාපු සල්ලි වලින් කොටසක් අරගන්නවා නම් අපේ මුදල් ගිනුම බැර වෙලා ජංගම ගිනුම හර කිරීම කරනවා. හරියට account එකකට සල්ලි වැටිලා අපි එකෙන් සල්ලි ගන්නවා වගේ. right? ඒතර මේකේ ගානේ කතා කරන්නේ මාසික වේතන හිමි වේ කියන ගාන විතරයි. ඒගොල්ලන්ට මුදලින් ගෙව්වද නැද්ද කියන එකෙන් සදාහන් වෙන්නේ නැහැ. ඒතර 600 වැඩි කිරීම 12200යි ගාමිණීට අවුරුද්දකටම. ඊළඟට මාළනීට 200 වැඩි කිරීම 12 2400යි අවුරුද්දකටම. එකට අවසානයේ කියලාට විජේට 500 වැඩි කිරීම 12 6000යි එයාට අවුරුද්දකට. ඒ තුනේ එකතු 15600යි. දැන් මේ amount එක හවුල් කරුවන්ට ගෙවන්න තියෙන amount එකක් නිසා ලාභ විසර්ජන ගිණුම අපි හර කරලා එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම බැර කිරීම කරන්න ඕනේ. ඒක ලාභ විසර්ජන ගිණුම අපි ඔන්න හර කරා බැර කරන්න තියෙන්නේ එක් එක් හවුල් කරුගේ ජංගම ගිණුම. වේතන නමින් 7200ක් 2400ක් රතුපාටින් පෙන්නලා තියෙනවා 6000ක් බැර වෙනවා වේතන නමින් ජංගම ගිනුම බැර කරන්න ඕනේ වේතන නමින් මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්න ලියා ගන්න මේකේ වේතන වෙන් කිරීම ගැන විතරයි කතා කරලා තියෙන්නේ. වේතන මුදලින් ඒගොල්ලෝ අරගෙන නැහැ කියලා අපිට ගණන් කියලා නැහැ. බ්‍රේන් ටික වැටෙන්නේ නැහැ. ඊළඟ ගැළපීමට අපි යන්. ඊළඟට කතා කරන්නේ අවුල් කරුවන් ව්‍යාපාරයේ සපයා ඇති ණය සඳහා 7.2% ක පොලියක් ගෙවිය යුතුය කියලා. right.
ඔගොල්ලෝ පළවෙනිම මතක් කරගන්න ඕනේ හවුල්කරුවෝ ව්‍යාපාරයට ණය මුදලක් සපයලා දෙන මේ අවස්ථාවේදී ගාමිණී රුපියල් ලක්ෂයක් සපයලා තිනවා ණය හැටියට. ඔගොල්ලෝ බැලුවෝ ශේෂ පිරික්සුමේ ගාමිණීගේ ණය කියලා තිනවා ලක්ෂයක්. ඒතර මේකේ 7.2ක් අපි ගාමිණීට ගෙවනවා නම් ලක්ෂයට 7.2ක් කියලා කියන්නේ 7200ක්. 7200ක පොලියක් අපි ගාමිණීට ගෙවන්න ඕනේ. එතන මෙතෙන්දී පටලව ගන්න එපා. ඔයගොල්ලෝ මතක නම් මම බොහොම පැහැදිලිව කරා හවුල් ව්‍යාපාරයකට අදාළ විශේෂිත ගනුදෙනු කියලා. ඔයගොල්ලන්ට දීලා තියෙන ටියුට් එකෙත් ඇති. ඒකෙදි පැහැදිලිවම කිව්වා හවුල් කරුවෙකු ව්‍යාපාරයට ණය මුදලක් දීලා තියෙනවා නම් ඒකට ගෙවන පොලිය අපි ඒක දාන්න ඕනේ ලාභලාභ ගිණුමටද ලාභලාභ විසර්ජන ගිණුමටද කියන ප්‍රශ්නේ ඇහුවා. එතෙන්දී අපි තීරණය කරා ඒක දාන්නේ ලාභලාභ ගිණුමට. හේතුව ඇයි? අපිට ණය මුදල ලබා ගන්න පුළුවන් හවුල්කරුවෙකින් විතරක්ම නෙමෙයි. බැංකුවකින්ුත් ණය මුදල ලබා ගන්න පුළුවන්. දැන් මේ ලක්ෂය අපි ගාමිණියකින් ගන්න නැතුව බැංකුවකින් ගත්තනම් ඒ ණය පොලිය දාන්නේ මූල්‍යහා වෙනත්තර ණය පොලිය වැටෙන නිසා ගාමිණියකින් ගත්තත් හවුල්කරුවෙකින් ගත්තත් මේ ණය පොලිය දාන්න ඕනේ ලාභලාභ ගිණුමට කියලා. හැබැයි වැරදිලා හරි හවුල් ව්‍යාපාරයේ ණය මුදල දීලා තියෙනවා නම් හවුල්කරුවෙකුට ඒ ණය මුදල දෙන්නේ ඔකේ අනිත් පැත්ත. හවුල් ව්‍යාපාරේ ණය මුදල දෙන හවුල්කරුවන්ට එතෙන්දී ඒ ණය මුදල ලබා දෙන්නේ හවුල් ව්‍යාපාරේ හවුල්කරුවෙකු වීම නිසාම විතරයි. මොකද පාරේ යන මිනිස්සුන්ටත් කතා කරලා ණය දෙන්නේ නැහැ. මේ මේ හවුල් ව්‍යාපාරේ බැංකුවක් වෙන්නේ නැත්නම් හවුල් ව්‍යාපාරේ ණය දීමේ අවශ්‍යතාවය නැහැ. එතෙන්දී ණය මුදල ලබා ගැනීමට ප්‍රධානම සාධකය වෙන්නේ ඔහු ඇය හවුල්කරුවෙකු වීම නිසා. එතකොට ඒ වගේ වෙලාවක හවුල් ව්‍යාපාරයක පොලිය ලැබෙනවා. පොලිය ගෙවන්නේ නැහැ. හවුල් ව්‍යාපාරයක පොලිය ලැබෙනවා හවුල් කරුගෙන්. එතකොට ඒ පොලිය අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ විසර්ජන ගිණුමට. මොකද ඒක හවුල් ව්‍යාපාරයේ සහ හවුල් කරුවෙකු අතර පමණක් විය හැකි ගනුදෙනුවක් නිසා. හැබැයි මේක ගත්තොත් මේ සිටුේෂන් එක වෙනස්. අපිට ණය මුදල ලබා ගැනීමට හවුල් කරුවෙකු විතරක්ම වෙන්න ඕනේ නැහැ. ණය මුදල අපිට සාමාන්‍ය බැංකුවකින් ගන්නත් පුළුවන් වෙන පුද්ගලයකින් ගන්නත් පුළුවන්. එතකොට එහෙම ගත්තනම් අපි ණය පොලිය ගෙවන්න ඕනේ. ඒ ණය පොලිය ගෙවන තැනට තමයි මේ ට්‍රාන්සැක්ෂන් එකේ අදාළ ණය පොලිය දාන්නත් ඕනේ. එතකොට අපි දන්නවා ලක්ෂයක් ගාමිණීගේ ණය 107.2යි 7200යි. එතකොට මූල්‍ය හා වෙනත්තර ණය පොලිය කියලා ඔයගොල්ලන්ට පේන රතු පාටින් දාලා මූල්‍ය හා වෙනත් යටතේ ණය පොලිය 7200යි. රෝක තැන් දෙකකට යන්න ඕනේ ගැළපීමක් තිබ්බ නිසා. එතකොට මේක එක්ක අපිට පෙන්වන්න පුළුවන් තාම ගෙවලා නැති නිසා උපචිත ණය පොලිය කියලා වගකීමක් හැටියට. එහෙම නැත්නම් මේ අදාළ හවුල්කරුගේ ජංගම ගිණුමට යට ඒ ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන්. right අදාළ හවුල්කරුගේ ජංගම ගිණුමට ඒ ක්‍රෙඩිට් එක දෙන්න පුළුවන්. right අර බලන්න එක්ක ජංගම ගිණුම ක්‍රෙඩිට් කරන්න. එහෙම නැත්නම් වෙනමම වගකීමක් හැටියට පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ. අපි මේ තොරගත ජංගම ගිණුම ක්‍රෙඩිට් කිරීම ගාමිණීගේ ජංගම ගිණුම බැර වෙනවා 7200. ගාමිණීගේ ජංගම ගිණුම බැර වෙනවා 7200. ඔයගොල්ලන්ට පේනවා අපි මූල්‍ය හා වෙනත්වල අපි 7200ක් හර කරා. ඔය නිල් පාටින් පෙන්වලා තියෙන්නේ ඒක හැදිච්ච විදිය. මූල්‍ය හා වෙනත් යටතේ 7200යි. ඒක බැර වෙනවා ගාමිණීගේ ජංගම ගිණුම. ගාමිණීගේ ජංගම ගිණුම රතු පාටින් පෙන්වලා තිනවා. ගාමිණීගේ ජංගම ගිණුම බැර වෙනවා 7200.
අපි යමු ඊළඟ ගැළපීමට. එතකොට අපි ඔය ටියුට් එකේ උඩින් තිබ්බ ගැළපෙන ටික ඔක්කොම කතා කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ අවසානයේ තියෙන ගැළපීමක්, අවසාන තුගය. ඔයගොල්ලන්ට මතක නම් අවසාන තුග ගැළපීම කරන්නේ තොග ගිනුම හර කරනවා, වෙළඳ ගිනුම බැර කරනවා. එතන මේ මම හදලා තියෙන්නේ ඊට යටින් ඔයගොල්ලන්ට පේනවා රතුපාටින් දක්වලා තියෙන අවසාන තුගය කියලා අඩු කරලා තියෙන වෙළඳ ගිනුම බැර කරනවා වෙනුවට හර පැත්තෙන් අපි අඩු කරනවා අවසාන තුගය 15000යි. මේක අනිත් එන්ට්‍රි එක වෙන්නේ අපි හදලා ශේෂ පත්‍රයේ ජංගම වත්කමක් හැටියට පෙන්වන්න ඕනේ තොගය 15000යි. එතන වෙළඳ ගිනුමෙන් අපි අඩු කරලා පෙන්වන්න ඕනේ 15000ක් වෙළඳ ගිනුම බැර කියන එක හර පැත්තෙන් අපි අඩු කරලා පෙන්වනවා. ඒ කියන්නේ අවසාන තොගය විකිණෙන්නේ නැති නිසා විකුණුම් පිරිවැය හොයද්දී අපි අනිවාර්යයෙන්ම අවසාන තොගය අඩු කරන්න ඕනේ. අවසාන තුගේ අඩු කරන්නේ නැතුව බෑ අපිට විකුණුම් පිරිවැය හොයාගන්න. හේතුව විකුණු බඩුවල පිරිවැය කොටසක් වෙන්නේ නැති නිසා අවසාන තුගේ. හේතුව අවසාන තුගේ විකිණිලා නැති නිසා. එතකොට වෙළඳ ගිනීම අපි සංසන්දනය කරන්නේ විකුණුම් සහ විකුණුම් පිරිවැය. එතකොට විකුණුම් එක්ක සංසන්දනය කරන්න ඕනේ විකුණු බඩුවල පිරිවැය. එතකොට අවසාන තුගේ තාම විකිණිලා නැති නිසා අපි ඒක විකුණුම් පිරිවැය කොටසක් හැටියට සලකන්නේ නැහැ. ඒකද තමයි වෙළඳ ගිනීමෙන් අඩු කරලා පෙන්නේ. අඩු කළේ එක අපි පෙන්නනවා අපේ තොගයේ කොටසක් හැටියට, වත්කමක් හැටියට. එතන මෙතනින් අහක් කරලා ඩබල් එන්ට්‍රි එකේ ඉතුරු පාට් එක තොග ගිනුම හර, තොග ගිනුම කියලා කියන්නේ වත්කමක්, ඒක වත්කමක් හැටියට ශේෂ පත්‍රයේ අපි පෙන්නනවා. නැත්තම් අපේ මූලික තත් ප්‍රකාශයේ ජංගම වත්කමක් හැටියට පෙන්නනවා. කොයිලාකත් හිතන්න එපා අතන වෙළඳ ගිනුම බැර වෙලා මේක හර වුණා කියලා. මේක හරවීමක් වෙන්නේ නැහැ. මේ තියෙන ශේෂ පත්‍රයේ මූලිකත්ව ප්‍රකාශය හරබර කියලා කියන්නේ තියෙන වත්කම් පැත්තයි වගකීම් සහ ප්‍රාග්ධනය කියන පැති දෙක. එතන අපි කරේ තොග ගිනුම හර කරලා තොග ගිනුමේ ශේෂය මෙතනට ගෙනල්ලා වත්කම්. තොග කියලා කියන්නේ වත්කම නිසා වත්කම් මෙතනට ගෙනල්ලා පෙන්වන්න ඕනේ. මම හිතන පැහැදිලියි කියලා. අවසාන තොගයේ ගැළපීමත් එක්ක ගැළපිලි හැටියට කරන්න ඕන තියෙන ප්‍රමාණය ඉවර වෙනවා. ඊළඟට බලමු අපි මොකද කරන්න තියෙන කියලා. ශේෂ පිරික්සුම ඔයගොල්ලන්ට මම මුලින්ම ගාන පටන් ගන්නකොට කිව්වා සියලුම, ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයකට අදාළ ගැළපිලි ඇරුණම අනිත් සියලුම ගැළපිලි කරාට පස්සේ ශේෂ පිරික්සුමක් තමයි දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන්න තියෙනවා ෂය කියලා ගාන, right? ෂය වෙන් කිරීම තියෙන වර්ෂයේ අවසානයේ අඩමාන්නේ ඌණ වෙන් කිරීම, අද වෙන් කිරීම කියලා ගානක් තියෙනවා. අඩමාන්නේ වෙන් කිරීම තියෙන්නේ අවසාන දිනට. ඊළඟට තව ඇති ඔකේ උපචිත වේදම්, කලින් ගියෝ වේදම් ඒවා කරලා තියෙනවා. ඒතර ගැළපිලි අනිත් සියලුම දේවල් කරපු ශේෂ පරීක්ෂමක් තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඒකින්ද අනිත් ගැළපිලි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒතර ගැළපිලි කරලා ඉවර නම් ශේෂ පරීක්ෂමේ තියෙන අයිතම ගිනියන දාන්න ඕනේ එක තැනකට විතරයි. ගැළපිල්ලක් නොවන නිසා දැන් ඒවා අයින බලමු. ශේෂ පිරික්සුමේ තියෙන අයිතම අදාළ තැන් වලට යොමු කරන්න. ශේෂ පිරික්සුම ගන්නවා මුලින් ඉඳලම. මුලින්ම අපි ගමු වෙළඳ ගිනුමට වැටෙන අයිතම ටික අපි ඉස්සලා දාගනිමු. වෙළඳ ගිනුම ගත්තොත් ඔයගොල්ලෝ ශේෂ පිරික්සුමේ ටික් කරගන්න පුළුවන්. ආරම්භක තොගය තියෙනවා 20000යි. අපි දාගන්නවා වෙළඳ ගිනුමේ මුලින්ම ආරම්භක තොගය. ඊළඟට ගැනුම් අපිට දාගන්න පුළුවන්. ගැනුම් වල ගන්න 160000යි. එකක් ශේෂ පිරික්සුමින් ගන්න එක. එතන හැරවූ ගැනුම් කියලා කියන්නේ ආපසු යවුම් කියන එක. ඒක බැර ශේෂයක් තියෙන. ඒතර හරපැත්තෙන් අපි අඩු කරලා පෙන්නලා තියෙනවා ආපසු යවුම් ගන්න. එතන ගෙනීමේ කුලී තියෙනවා වාහන කුලී 11000යි. ගෙනීමේ කුලී
ඊළඟට අනිත් පැත්තේ තියෙනවා හැරවූ විකුණුම් 3000යි හැරවූ විකුණුම් කියලා කියන්නේ හර ශේෂයක් අපි කියනවා ආපසු එවුම් කියලා විකුණපු බඩු ආපසු එවුම් ඒක තමයි හැරවූ විකුණුම් කියලා කියන්නේ විකුණපු ඒවා හරවල එවලා තියෙනවා ඒකට අපි කියනවා ආපසු එවුම් කියලා ආපසු එවුම් කියලා කියන්නේ හර ශේෂයක් තියෙන එකක් අපි ශේෂ මේ වෙළඳ ගිනිමේ බැර පැත්තෙන් අඩු කරලා පෙන්නලා තියෙනවා අඩු කරලා පෙන්නලා තියෙනවා 3000 අවසානතෝ කිය අපි ඔල්රෙඩි ඩීල ඉවරයි කලින් ගැලපීමේදී සටහන් කරා තොට වෙළඳ ගිනුම්මට යන ශේෂ පිරික්සුමින් තියෙන අයිතම තමයි මේ පෙන්නලා තියෙන්නේ. වෙළඳ ගිනුම්මට යන ශේෂ පිරික්සුමින් ගන්න අයිතම. ඒ වගේම අපිට යන්න පුළුවන් එහෙනම් ලාභ ලාභ ගිනුම්ට. ඔයගොල්ලෝ මම විනාඩියක් දෙන්නම්. තව කෙනෙකුට ලියා ගන්න අවශ්‍ය නම් තව විනාඩියක් දෙන්න. දැන් ඒ වගේම ලාභ ලාභ ගිනුමට ගිහිල්ලා බලමු ලාභ ලාභ ගිනුමට ශේෂ ප්‍රේක්ෂමේ වැටෙන අයිතම ලාභ ලාභ ගිනුමට ගොඩක් තියෙනවා යන්ත්‍ර සූත්‍ර ෂය ඉතින් ඒක කෙලින්ම ගැලපිල්ලකින් කරලා ඉවර කරලා තමයි ශේෂ ප්‍රේක්ෂමේ දීලා තිබ්බේ ඒක දාන තියෙන ආයතන හා පරිපාලන වේදමක් හැටියට එච්චරයි ඊළඟ විදුලිය 7500 වේතන 23000යි ඊළඟ විකිණීමේ ආබේදහැරීමේ වේදම් හැටියට මෝටර රත 6500 අඩමාන ඌණවෙන් කිරීම 5000 ඒ කියන්නේ ගැළපීම කරලමයි දීලා තිබ්බේ ශේෂ පිරික්සුම. ගායබඩ පස්සට යන්නම්. මං අපි කතා කර කර හිටියේ අවසාන තොගේ හරි වෙන්නේ නැති කියලා මං හිතන නෙට්වර්ක් එක නැති උනේ නැත්නම් හොඳට ඇනවා කියලා මං හිතනවා. 2019 12 31 දිනට ඉතිරි තොගේ රුපියල් 15000කට අගේ කරලා තිනවා කියලා කියනවා අවසාන ගැළපිල්ල හැටියට. තර ගැලපිල්ලක් හැටියට දීලා තිබ්බේ ඒක විතරයි. ගැලපිල්ලක් හැටියට දීලා තිබ්බේ ඒක විතරයි. හරි. අනිකුත් සියලුම ගැලපිලි දීලා තිබ්බේ උඩින් දීලා තිබ්බේ ගානේ හවුල් ව්‍යාපාරයකට දාලා ගැලපිලි. සාමාන්‍ය ගැලපිල්ලක් හැටියට දීලා තිබ්බේ අවසාන තොගේ විතරයි. ඒතර අවසාන තොගේ උගල දන්නවා ගැලපිල්ල කරන්න ඕනේ තොග ගිනුම හර කරලා වෙළඳ ගිනුම බැර කිරීම. තොග ගිනුම හර කරලා වෙළඳ ගිනුම බැර කිරීම තමයි කරියට් කරන්න ඕන කම තිබුණේ. එතකොට තොග ගිනුම හර කිරීම අපි ශේෂ පත්‍රයේ ජංගම වත්කමක් හැටියට පෙන්නනවා. ඊළඟට වෙළඳ ගිනුම බැර කියන එක අපි අවසාන තොගේ අඩු කිරීමක් හැටියට පෙන්නනවා. අපේ ආදායම් ප්‍රකාශයේ වෙළඳ ගිනුමේ. right? ඊළඟට අපිට තියෙන්නේ ශේෂ පිරික්සුමේ තියෙන අයිතම ගන්න. දැනට අපිට ගැලපිල්ලකට භාජනය නොවිච්ච. එතකොට පළවෙනි අයිතම සෙට් එක තමයි වෙළඳ ගිනුමට වැටෙන්නේ ශේෂ පිරික්සුමින් ගන්න වෙළඳ ගිනුමට වැටෙන අයිතම ටික ඒ යටතේ ආරම්භක තොගය තියෙනවා විකුණුම් තියෙනවා හැරවූ විකුණුම් තියෙනවා ඊළඟට ගැනුම් තියෙනවා හැරවූ ගැනුම් තියෙනවා ගෙනීමේ කුලිය තියෙනවා ඒතර ඔය හැරවූ ගැනුම් කියලා කියන්නේ ආපසු යවුම් කියන එක හැරවූ විකුණුම් කියලා කියන්නේ ආපසු එවුම් කියන එක එතන අවසාන තොගේ කියන එක දැනටම අපි සටහන් කළේ ඉවරයි වෙළඳ ගිනුමට ඒ ටික දාගන්න පුළුවන් ශේෂ පිරික්සුමට වැටෙන අයිතම ටික එතන මේ ඔන්ලයින් ලෙක්චර්ස් කරනකොට තියෙන ගැටලු තමයි ඒවා මේ ඒවා වැඩි ගණන් ගැනීමේ හැකියාවක් නැහැ අපි බලමු මේ
පුළුවන් තරම් ඉක්මනට ෆිසිකලි මේ ලෙක්චර්ස් කරන්න පුළුවන් වෙයිද කියලා පොසිබිලිටි එක තමයි මේ අවස්ථාවේ එක් දීලා නැහැ නේ රජේ. ඉවසීම පොඩක් පුරුදු වෙලා තියෙනත් ඕනේ. ඉතින් හැමෝටම මේ හැමදේම පර්ෆෙක්ට්ලි හැමදේම වෙන්නේ නැහැ. අපි තාක්ෂණයත් එක්ක වැඩ කරද්දී ගින්ද ඉවසීමත් පොඩක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ පැත්තෙන් දැන් ලොකු වාසියක් වෙලා තිනවා මේ ට්‍රැවල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මං කලින් හැමදේම කියන වගේ මූණ හොදන්න, නාන්න, කන්න, ඇඳින්න ඒව උකුත් කරන්න ඕනේ නැහැ. ඇඳේ ඉඳලම මේ සෙෂන්ස් වලට ලොග් වෙන්න පුළුවන්. right? කෙනෙකුට ඕන නම් දත්ම දින ගමන් මේ සෙෂන් එක හොඳට අහගෙන ඉන්න පුළුවන්. ඒක බොන ගමන් එහෙම ඉන්න පුළුවන්. කන ගමන් ඉන්න පුළුවන්. right? හරි. තොර අපි ශේෂ පරීක්ෂමෙන් වෙළඳ ගිනුමට වැටෙන අයිටම් ටික සටහන් කරගත්තා. ඒ වගේම ලාභ ලාභ ගිනුමට වැටෙන අයිටම් තමයි මේ තියෙන්නේ. යන්ත්‍ර සූත්‍ර ශේය. වෙළඳ යන්ත්‍ර සූත්‍ර ශේය වගේ දෙයක් වැටෙන්නේ ගැලපිල්ලකින්. මේ සැරේ අපිට ගැලපිල්ල කරලම තමයි ශේෂ පරීක්ෂම දීලා තිබ්බේ ගානේ. ඒක නිසා ශේෂ පරීක්ෂමෙන් ගන්න අයිටමයක් කියන්නේ දැන් එක තැනකට විතරයි. ඒතර යන්ත්‍ර සූත්‍ර ශේය කියන එක අපි මෙතනට දාගත්තම හරි ආයතන පරිපාලන වල. ඊළඟට විදුලිය වේතන ආයතන පරිපාලන වල තියෙන වේදම් අතු පාටින් පෙන්වලා තියෙන්නේ. ඊළඟට විකිණීමේ හැබදෑරීමේ වේදම් යටතේ මෝටර රථ අඩමාලනයේ උණුවෙන් කිරී ඒත් වෙනද ගැලපිල්ලකින් එන අයිතමයක් දැන් ඔන්න අපිට ගැලපිල්ල කරලම තමයි ශේෂ පරීක්ෂම දීලා තියෙන්නේ. ඒක නිසා එතනින් ගන්න එක එක තැනකට විතරයි අපිට දාන්න තියෙන්නේ. අඩමාලනයේ උණුවෙන් කිරීම, පොල් ණය ප්‍රචාරණ වට්ටම්, වට්ටම් කියලා කියන්නේ දුන් වට්ටම් වේදමක් ඇටියෙත් අනිත් පැත්තේ දැලලාපේට යටින් වට්ටම් තියෙනවා. ඒ කියන්නේ රද වට්ටම්. ඊළඟ මූල්‍යය වෙනත් යටදී දැනටම ලියවිච්ච අයිතමයක් තියෙනවා ණය පොලි කියලා. ඒකට යටින් බැංකු ගාස්තු 1150. ඊළඟට අපි බලමු ශේෂ පත්‍රයට එහෙම නැත්නම් මූලගත ප්‍රකාශයට වැටෙන අයිතම ශේෂ පිරික්සුමෙන්. වත්කම් පැත්තට ගියොත් මෝටර රථ ඒවල පිරිවැය සම්මුතිශය දෙකම දීලා තියෙනවා. සම්මුතිශය බලනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති 12:31 අගේ දීලා තියෙන්නේ. ඊළඟට යන්ත්‍ර සූත්‍ර ඒකෙත් පිරිවැය සම්මුතිශය දීලා තියෙනවා. ඊළඟට ජංගම වත්කම් වල තොගේ අපි දැනට ලියලා ඉවරයි. ණය ගැතියෝ තියෙනවා. අඩමාන්නේ වෙන් කිරීම ඔයගොල්ලන්ට පේනවා. වර්ෂයේ අවසාන දිනට තියෙන. දැන් මේව වෙන්දල් ගැලපිල්ලකින් එනේවා. දැන් මේ සැරේ අපිට ශේෂ පරීක්ෂමේ ගැලපිල්ල කරලම ආගේ දීලා තියෙන නිසා එක තැනකට විතරයි යන්නේ අඩමාන්නේ වෙන් කිරීම. ඊළඟට කලින් ගිය වූ වියදම්, බැංකුවේ හත ඇති මුදල්, අනිත් පැත්තෙන් ගියාම ප්‍රාග්ධනි සවකකින් පැත්තේ ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් තුන 250,000, 150,000, 100,000. ජංගම ගිණුම් ශේෂයන් දැනට දාන්න එපා. ඒක අපි පස්සේ දාමු. දැනට මේක පෙන්නලා තියෙනවා. නමුත් දාන්න එපා. ගාමිණීගේ ණය ලක්ෂය ජංගම නොවන වගකීම. ජංගම වගකීම යටතේ උපචිත වේදම් ණය හිමියෝ සහ ණය හිමියෝ තියෙනවා. 8500 18 10 වශයෙන්. ජංගම ගිණුම් ශේෂ මේකෙ පෙන්නලා තිබ්බට දැනට දාන්න එපා. හේතුව තාම අපි ජංගම ගිණුම් බැලන්ස් කරේ නැති නිසා.
ඊළඟට අපි තුලනය කරමු ගාන. ඒතර තුලනය කිරීම වෙනද විදියටම ඉස්සෙල්ලම වෙළඳ ගිනුමින් පටන් අරගෙන ලාභ ගිනුමට යනවා. තනිපුද්ගල ව්‍යාපාරයක නම් ලාභ ගිනුම තුලනය කළා එන ශුද්ධ ලාභය අපිට ප්‍රාග්ධනයට එකතු කරන්න තිබ්බා. හැබැයි හවුල් ව්‍යාපාරයක් නිසා දැන් ඒක ලාභ විසර්ජන ගිනුම් කියලා එකක් අපි රූල් කරගෙන ඒකට එන්ට්‍රී සුත් දාලා ඉවරයි. ඒ ටික අපිට තව ටිකක් අරගෙන යන්න වෙනවා. ඒතර අපි බලමු ඉස්සෙල්ලම වෙළඳ ගිනුම තුලනය කරන්න. ඒතර වෙළඳ ගිනුම තුලනය කරන්න ගියාම ගැනුම් පැත්තේ ශුද්ධ ගැනුම් හොයාගන්න ගැනුම් වලින් ආපසු යැවුම් අඩු කරාම නැත්නම් ඇරවු ගැනුම් අඩු කරලා ගෙනීමේ කුලිය එකතු කරාම 167000ක් එනවා. උඩ තියෙන ආරම්භක තොගයට එකතු කරාම 167000 187000ක් එනවා. අනිත් පැත්තේ විකුණුම් වලින් අඩු කරාම 3000ක් 342000ක් එනවා. ඊළඟට අවසාන තොගේ අඩු කරාම අපිට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන් ශුද්ධ ගැනුම් වලින්. විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන්. ඊළඟට ඒ අනුව දෙපැත්තේ 342000 දාලවිලා දල ලාභය හොයාගන්න පුළුවන්. දල ලාභය හොයාගන්න පුළුවන්. તો දල ලාභය 170000යි. දල ලාභය 170000යි. ඔගලන්ට විනාඩි කිහිපයක් දෙන්න. ඊළඟට ලාභ ගිනුමට අපිට යන්න පුළුවන්. ලාභ ගිනුම එක තුලනය කරන්න පුළුවන්. දල ලාභය හොයාගෙන එහා පැත්තෙන් ඉස්සරහට ආවා අපේ බැර පැත්තෙන්. ඒකට වට්ටම් එකතු කරාම 2400 172400ක් ආවා. ආයතන පරිපාලන වියදම් 3යි තිබ්බේ. 3 එකතු 48500යි. විකිණීමේ බෙදහැරීමේ වියදම් ಜಾති 5ක් තියෙනවා. ඒ 5 එකතු 16200යි. මූල්‍ය හා වෙනත් වියදම් ಜಾති දෙකක් තියෙනවා. මේ දෙක එකතු 8350යි. ඒ අනුව ඒ වියදම් ಜಾති තුනේම එකතු 73050යි. අනිත් පැත්තේ ආදායම් පැත්තේ එකතු 172400යි. ඒක දෙපැත්තටම දැම්මාම ශුද්ධ ලාභයක් එනවා 99350. 99350ක ශුද්ධ ලාභයක් එනවා. 99350ක ශුද්ධ ලාභයක් එනවා. शुद्ध लाभ तनिपुद्गल व्यापार शुद्ध लाभ කලින්ම අදාළ අයිතිකරුට ගෙනිහිලා බාර දෙනවා ප්‍රාග්ධන ගිනුමට ශේෂපත්‍රය එකතු කරනවා ප්‍රාග්ධනෙට එකතු කරනවා දැන් මෙතනදී එහෙම කරන්න බෑ හවුල් ව්‍යාපාරයක් නිසා මෙතනින් පස්සේ මේ ආපු ශුද්ධ ලාභේ විසර්ජනය කරන්න ඕනි හවුල් කරුව අතර දැනටමත් අපි ගානට අනු විසර්ජන අයිතම කිහිපයක් සටහන් කළ ඉවරයි ප්‍රාග්ධන පොලි ජංගම ජේෂපුරි හවුල් වේතන ආදී වශයෙන් බලමු අපි මේ ඊතුරු ටික සටහන් කරන්නේ කොහොමද කියලා මේ ශුද්ධ ලාභේ මම හිතනවා වෙලාව ඇති කියලා ඊළඟට ලාභ විසර්ජන ගිනුමට ඒ ශුද්ධ ලාභය ගෙනෙනවා 99350 ඒකට එකතු කරනවා ජංගම විශේෂ පොලි
දෙසේ පණහත් තිබ්බ විජයගේ ඒතුවරාම අනුනමදා සයසීයයි අනි පැත්තෙන් ගත්තුත්තේම ප්‍රාග්ධන පොලිවලට විසි පන්දහක් ගැනවා මේ අනුනමදා සයසීයෙන් ජංගම ශේෂ පොලි ගෙවන්න යනව තවදාහක් වේතන ගෙවන්න යනවා පාලොස්දා සයිසීයක් ඒ අනුව තව ඉතුරු වෙනවා පනස් අටදාහක් ඉතුරු වෙනවා පනස් අටදාහක් තර ගානට අනුව ගානේ කිව්වා ඉතිරි වෙන ලාභය මේ විසර්ජනය කරාට පස්සේ තවදුරටත් ඉතිරි වෙන ලාභය බෙදා ගන්න ඕනේ 3ට 2ට 1 අනුපාතයට කියලා 3ට 2ට 1 අනුපාතයට කියලා 3ට 2ට 1 අනුපාතයට ගාමිනීට මාලිනීට විජේට 3ට 2ට 1 අනුපාතයට බෙදන්න තියෙන්නේ 58,006න් 3ක් බැලුවා මේ කියන්නේ දෙකෙන් එකක් බැලුවා 29,006 ඊළඟට 6න් 2ක් එහෙම නැත්නම් 3න් 1ක් බැලුවොත් එහෙම 19,333යි අවසානයේ 6න් 1ක් බැලුවොත් 9,667යි එතන මේකේ ඔයගොල්ලෝ කොයි වෙලාවකත් ඔය බෙදලා එනකොට ආවොත් එහෙම 19,333යි 733යි කියලා ඒක ආසන්න රුපියලට වට යන්න ඒක කම්ප්ලෙක්ස් කරගන්න එපා 9,668,6,6,6,7,8,9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 ,
මේ ලාභ කොටස් කියලා බැර වෙනවා ඉස්සෙල්ලම 29000යි 19333යි රතු පාටින් පෙන්නලා තියෙන්නේ 9667යි. ඒතර ඒ අනුව ඒක ආවට පස්සේ අපිට පුළුවන් දැන් ජංගම ගිනුමුත් බැලන්ස් කරන්න බැර පැත්ත තමයි ඔකෝංගම තුන් දෙනාගේම ශේෂයන් වැඩි ඊවන් මේ විජේගේ අර ශේෂයක් පටන් ගන්නකොට තිබ්බට දැන් බැර වෙලා තියෙනවා මොකද එයාට බැර පැත්තට තව අයිතම ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව බලන්න කීයක්ද එන්නේ එකතුව කියලා වෙලා. එතකොට ඒ අනුව ශේෂයන් ගත්තොත් එimhe ගාමිණීගේ 64500 කුත් මාලිනීගේ 35133 කුත් විජයගේ 14417 ක තුන් දෙනාගේම බැර ශේෂයන් තමයි එන්නේ. එතකොට හර පැත්තෙන් ශේෂය පහළට යනවා අනිත් පැත්තෙන් ඉදිරියට එනවා. තර් මෙන්න මේ ශේෂයන් තුන ජංගම ගිනුමේ ආපු ශේෂයන් තුන ශේෂ පත්‍රයට දාන්න පුළුවන් නැත්නම් මූල්‍ය තත් ප්‍රකාශයට ගෙනහිලා මූල්‍ය තත් ප්‍රකාශයත් බැලන්ස් කරන්න පුළුවන් අවසාන වශයෙන්. තර් 64500 35133 14417 කියන බැලන්සස් තුන අපි ගෙනියමු මූල්‍ය තත් ප්‍රකාශයට අවසාන වශයෙන්. තර් ශේෂ පත්‍රය එහෙම නැත්නම් මූල්‍ය තත් ප්‍රකාශයත් අපිට බැලන්ස් කරන්න පුළුවන් ජංගම ගිනුම් කියලා අපි දාලා තිනවා 64500 මාලනියගේ 35133 විජේගේ 14417. ඉතින් ඒකත් එක්ක 114050ක් වෙනවා. උඩ ප්‍රාග්ධන ගිනුම් තුනේ එකතුව 105යි. පල්ලෙහා ජංගම වගකීම් දෙකේ එකතුව 26500යි. එතකොට ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුව 740550යි. ඊළඟට අනිත් පැත්තේ වත්කම් පැත්තේ ජංගම නොවන වත්කම් වල එකතුව 338000යි වත්කම් දෙකයි තියෙන්නේ. ඊළඟට අස්පෘශ වත්කමක් තිබ්බ 103ක්. ඊළඟට ජංගම වත්කම් වල එකතුව 102550යි. එනුව ඒ පැත්තේ එකතුවක් වෙනවා 740550. 740550.
right එතකොට මේ දැක්ක අපි හවුල් ව්‍යාපාරයක ගිණුම් සකස් කිරීම සම්බන්ධයෙන් අවසාන ගිණුම් සකස් කිරීමත් අපි කතා කරා එතකොට ඔයාලගේ විභාගයේ පැත්තෙන් ලොකු බරපතලමක් මම මේ තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වලට තියන්නේ නැහැ ඇත්තටම ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ බැංකුවක අවසාන ගිණුම් සකස් කරන්නේ කොහොමද කියන එක එතකොට ඒකට අදාළ අඩිතාලම දැමීම තමයි තියෙන්නේ හැබැයි ඔයාලගේ සිලබස් එකේ තියෙනවා තනි පුද්ගල අවසාන ගිණුම් තනි පුද්ගල ව්‍යාපාර අවසාන ගිණුම් සහ හවුල් ව්‍යාපාර අවසාන ගිණුම් ඒක නිසා ඔබලට මේකෙන් ගාණක් එන්නේ නැහැ කියලා කියන්න බෑ. නමුත් මේ දක්වා කවදාවත් ටෙස්ට් වෙලා නැහැ. අවුල් ව්‍යාපාර සහ තනිපුත්තුල ව්‍යාපාර වල අවසාන ගිණුම් විභාගෙදී. රයිට් ඒක නිසා මම මේකට ලොකු කාලයක් තව වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට මොන හරි ගැටලු තිබ්බොත් අවුල් ව්‍යාපාර අවසාන ගිණුම් සම්බන්ධයෙන් මාව කන්ටැක්ට් කරලා ඒ විසඳා ගන්න පුළුවන්. දැන් අපි යනවා ඊළඟට අද පටන් ගන්න ඊළඟ මාතෘකාව. ඒ තමයි සමාගමක අවසාන ගිණුම් සකස් කිරීම. එතන මේකේ එන්ඩ් එක තමයි සමාගමක අවසාන ගිණුම් සකස් කිරීමේ එන්ඩ් එක තමයි බැංකුවකුත් කියලා කියන්නේ සමාගම නිසා බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීමට තමයි අපි යන්න නගා වෙන්නේ. ඔයගොල්ලෝ කම්පල්සරි ක්වෙස්චන් එකක් අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා. ලකුණු 20ක 25ක ප්‍රශ්නයක් බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සම්බන්ධයෙන්. right. එතන බැංකුවක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමට පෙර යම් අවබෝධයක් ලබා ගන්න ඕන නිසා සමාගමක් සම්බන්ධයෙන් පොඩි කරුණු ටිකක් අපි සමාගම් ගිණුම් සම්බන්ධයෙන් කතා කරමු. ඒකේ කොහොමද ප්‍රාග්ධනය රැස් කරන්නේ, කොටස් නිකුත් කිරීම කරන්නේ කොහොමද ආදී වශයෙන් ලොකු වට අපි මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ලොකු කාලයක් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීමට. right. හරි. අපි පටන් ගමු. මේකත් අපි ඔයගලට මම ටියුට් එකක් දීලා තිනවා. එක බලන්න පුළුවන් ඊට අමතරව මේක හොඳට අහගෙන හිටියත් ඇති මේ ප්‍රසන්ටේෂන් එකත් ඔයගොල්ලන්ට ෂෙයා වෙලා තියෙන නිසා. ඒත් ලංකාවේ සමාගම් ගත්තාම සමාගම් වලට දැනට බලපවත්වන නීතිය තමයි අංක 2007 අංක 7 දරන සමාගම් පනත. ඒත් මේ සමාගම් පනත ආවේ අවුරුදු ගානකට පස්සේ මම දැනි ඔරිජිනල් තිබ්බේ 82 සමාගම් පනතක්. ඊට පස්සේ තමයි මේ 2007 සමාගම් පනත ආවේ. එතන මේ සමාගම සහ වෙනස් වීම හොඳට හඳුනා ගන්න ඕනේ. තනි සහ අවුල් ව්‍යාපාර අතර දැන් මේ නීතිමය වශයෙන් මේ තියරිටිකලි මොන දේ තිබ්බත් බොහොම සරල වෙනස්කම් ටිකක් තියෙනවා. හොඳට අහගෙන ඉන්න. තනි ව්‍යාපාරයක් අවුල් ව්‍යාපාරයක් නීති ඉදිරියේ පුද්ගලයෙකු හැටියට සලකන්නේ නැහැ. අපි ඒකට කියනවා නීතිමය පුද්ගලභාවයක් නැහැ. නමුත් සමාගමක් නීතිය ඉදිරියේ පුද්ගලයෙක් හැටියට සලකනවා. ඒකේ තේරුම සමාගමට සමාගම නමින් බැංකු ගිණුම් ඕපන් කරන්න පුළුවන්, දේපල අත්පත් කරගන්න පුළුවන්, සමාගමේ නමින් තව කෙනෙකුට විරුද්ධව නඩු දාන්න පුළුවන්, අපිට පුළුවන් සමාගමක නමට විරුද්ධව නඩු දාන්න. හැබැයි ඔය ඔප්ෂන් එක නෑ හවුල් ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාරවල. එතකොට අපි තනි පුද්ගල ව්‍යාපාරයක කෙනෙකුට නඩු දානවා නම් පුද්ගලයාට තමයි නඩු දාන්න වෙන්නේ අයිතිකරුට. හවුල් ව්‍යාපාරයක නඩු දානවා නම් ඒකලට විරුද්ධව හවුල් ව්‍යාපාරේ හවුල් කරුවන්ට තමයි දාන්න වෙන්නේ නඩු. ඒ වගේම හවුල් ව්‍යාපාරයට ඕන නම් තව කෙනෙකුට විරුද්ධව නඩුවක් දාන්න ව්‍යාපාරික කටයුත්ත සම්බන්ධයෙන් හවුල් කරුවන්ගේ නමින් තමයි මේ නඩුව දාන්න වෙන්නේ. ඒතර ඒක අපි කියනවා නීතිමය පුද්ගල භාවයක් තියෙනවද නැද්ද කියන එක. ඒතර සමාගමකට තියෙනවා හවුල් ව්‍යාපාර සහ තනි ව්‍යාපාරවලට නැහැ. ඊට අමතරව තියෙන ලොකුම වෙනස්කම තමයි සමාගමක සාමාන්‍යයෙන් සයිස් එක ලොකුයි. ඒ කියන්නේ පරිමාව වැඩි. අවුල් ව්‍යාපාර තනි ව්‍යාපාරත් එක්ක සලකා බලද්දි. එතකොට ඊට අමතරව සමාගමක අයිතිකරුවෝ ගොඩක් ඉන්නවා. තනි ව්‍යාපාර අවුල් ව්‍යාපාරවල බොහොම සීමිත පිරිසක් ඉන්නේ අවුල් මේ අයිතිකරුවෝ හැටියට. හැබැයි සමාගමක විශාල පිරිසක් ඉන්න පුළුවන්. සමහර සමාගම වල උදාහරණයක් ඇට බැංකුවක් මංකුව සමාගමක් කියලා බැංකුවක අයිතිකරුවෝ සමහරවිට 20,000ක් විතර ඉන්න පුළුවන්. එතකොට දැන් සමහර සමාගම් තියෙනවා ඒක නිකන් අර පවුලේ සමාගම් වගේ අයිතිකරුවෝ බොහෝ පිරිසක් නැහැ. සමහරලාට මේ 7ක් 8ක් 5ක් 6ක් වෙන්න පුළුවන්. හැබැයි සමාගම් වලට හැකියාව තියෙනවා තමන්ගේ අයිතිකාරත්වයේ අයිතිකරුවන් ප්‍රමාණය වැඩි කරන්න unlimited. ඒ limit එකක් නැහැ. right? හවුල් ව්‍යාපාර වලට නම් limit එකක් තියෙනවා 50 දිනයි උපරිම. හැබැයි සමාගමකට එහෙම limit එකක් නැහැ. ඕන තරම් පුද්ගල ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊට අමතරව සමාගම් වලට තියෙන තවත් වාසියක් තමයි ප්‍රසිද්ධියේ තමන්ට අයිතිකරුවන්ට එන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. ඒකට අපි කියනවා කොටස් නිකුත් කරන්න පුළුවන් කියලා. කොටස් නිකුත් කරන්න පුළුවන්. එතකොට මේක නිසා මේ සමාගමක අයිතිකරුවෝ ගොඩාක් ඉන්න නිසා
දැන් හිතන්නකෝ තනි ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක අයිතිකරුව කිහිප දෙනෙක් ඉන්න නිසා ඒ කටයුතු පාලනය කරගන්න ලේසි. තනි ව්‍යාපාරයක නම් කිසිම ගැටලුවක් නැහැ. හවුල් ව්‍යාපාරයකත් හවුල් කරුව කිහිප දෙනෙක් ඕනනම් 3ක් 4ක් ඉන්නවනේ. ඒගොල්ලෝ මැදිහත් වෙලා පාලනය කරගෙන යනවා. අය අපි මුලින් පටන් ගමු දැන් සමාගමක මම කතා කරගෙන හිටිය කතා මේ කටයුතු සම්බන්ධයෙන් ආයෙ නැවත ආවර්ජනය කරමු. මම කිව්වේ තනිපුද්ගල ව්‍යාපාරයයි හවුල් ව්‍යාපාරයක බලනකොට සමාගමක නීතිමය පුද්ගල භාවයක් නැහැ කියන පොයින්ට් එකයි. ඒ කියන්නේ නීති ඉදිරියේ පුද්ගලයෙකු හැටියට තනිපුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් සලකන්නේ නැහැ. නමුත් සමාගමක් අපි නීති ඉදිරියේ පුද්ගලයෙකු සලකනවා. ඊට දෙවෙනි කාරණේ මම පැහැදිලි කරේ සමාගමක අයිතිකරුවන් ප්‍රමාණය අපි කියන කොටස් හිමිය ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නිසා සමාගමක අයිතිය සහ පාලනය සිද්ධ කරන්නේ පාර්ශව දෙකකින්. අයිතිකරුව වෙන්නේ කොටස් හිමියෝ. හැබැයි පාලන කටයුතු කරන්නේ ඔයගොල්ලෝ දන්නවා සමාගමක හැටියට බැංකුවක් අපිට සලකන්න පුළුවන්. ඔයගොල්ලගේ බැංකුවේ පාලන කටයුතු කරන්නේ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඒ යටතේ ඉහළ නිලධාරීන් ඉන්නවා. ඊට අමතරව සමාගමක කොටස් හිමියන්ගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඔන්නෝයි අධ්‍යක්ෂක මණ්ඩලය එක්තුලා තමයි ওই පාලන කටයුතු කරන්නේ. සීලම කොටස් හිමියෝ පාලන කටයුතු වලට සහභාගි වෙන්නේ නැහැ. ඒ කියන්නේ සීලම අයිතිකරුවන් පාලන කටයුතු සහභාගි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයට සහභාගි වෙන්නේ සමාගමේ කොටස් වලින් වැඩිපුරම අයිතියක් තියෙන කට්ටිය විතරයි. ඒගොල්ලෝ කියලා සමාගමක කොටස් 100ක් 200ක් ගත්ත කියලා අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න බෑ. ඒතර අධ්‍යක්ෂක මණ්ඩලයට සාමාන්‍යයෙන් එකතු වෙන්නේ සමාගමක ඉන්න ඉහළම කොටස් ප්‍රමාණයක් තියෙන කට්ටිය තමයි සමාගමක අධ්‍යක්ෂවරු හැටියට පත් වෙන්නේ. ඒතර දැනට පවත්වන නීතිය තමයි 2007 අංක 4 දරන සමාගම් පරිදි. ඉලෙන අපි මේ සමාගමකට දාලා සීලමු දේවල් අපි කතා කරන්නේ නැහැ. අපට වැදගත් වෙන්නේ ගිනුම් කරන්නේ සම්බන්ධයෙන් සමාගමක තියෙන වැදගත් පොයින්ට්ස් විතරයි අපි කතා කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සමාගමකට අදාළව වැදගත්ම පොයින්ට් එක තමයි ගිනුම් කරන්නේ පැත්තෙන් ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන වචනය. ප්‍රකාශිත ප්‍රාග්ධනය තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාරත් එක්ක බලනකොට ප්‍රාග්ධනේ පැහැදිලි වෙනසක් තියෙනවා. අපිට තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට මතක නම් මම අර වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන කැටගරීස් පහ උගන්වද්දි කිව්වා හිමිකම් කියන එකට යටපත ආවට පස්සේ හිමිකම් ආයතනෙන් ආයතනෙට වෙනස් වෙනවා. තනි ව්‍යාපාරයක හිමිකම රෙප්‍රසන්ට් කරන්න තියෙන ප්‍රාග්ධන ගිනුම ඔයගොල්ලෝ දැන් ඒක දන්නවා. එහෙනම් අපි ගණනුත් හදලා ඉවරයි. හවුල් ව්‍යාපාරයක හිමිකම් රෙප්‍රසන්ට් කරන්න තියෙන ගිනුම තමයි ප්‍රාග්ධන ගිනුම සහ ජංගම ගිනුම කියන එක. ඒකත් ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට සමාගමක ගත්තොත් එහෙම හිමිකම් රෙප්‍රසන්ට් කරන්න තියෙන ගිනුම තමයි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිනුම. තව එකක් තියෙනවා, ඒ තමයි සංචිත. තමයි සංචිත. සංචිත කියල කියන්නේ නොබෙදූ ලාභ. ඒතර සමාගමක මම අර නොබෙදූ ලාභ කිව්ව හිඳ එතන පොඩ්ඩක් විග්‍රහ කරලා ඉන්න. නොබෙදූ ලාභ කියලා කියන්නේ සමාගමක ඉන්න ප්‍රොෆිට් එක ඔක්කොම තනි ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක වගේ ඔක්කොම ටික බෙදන්නේ නැහැ. අයිතිකරුවන් අතර හවුල් ව්‍යාපාරයක ඉන්න හවුල්කරුවන් අතර තනි ව්‍යාපාරයක අයිතිකරුවන් අතර සම්පූර්ණ වෙන ප්‍රොෆිට් එකම අපි ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලගේ ප්‍රාග්ධන ගිණුම් වලට එහෙම නැත්නම් ජංගම ගිණුම් වලට දානවා. හැබැයි සමාගමක අපි හිම කරන්නේ නැහැ. සමාගමක අපි ලාභේ ඒගොල්ලන්ට බෙදන්නේ අපි කියනවා ඒවට කියනවා ලාභාංශ කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ඩිවිඩන්ඩ් කියලා. ඩිවිඩන්ඩ් එක අපි දෙන්නේ නැහැ සම්පූර්ණ ලාභේම. අපි කොටසක් ඉතුරු කරගන්නවා. ඒ ඉතුරු කරගන්න කොටස් වලට අපි කියනවා නොබෙදූ ලාභ. බෙදන්නේ නැතුව ඉතුරු කරගත්ත කොට ලාභ වලට අපි කියනවා සංචිත කියලා. ඒතර සමාගමක හිමිකම කොටස් දෙකකින් සමන්විත වෙන එකක් තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන්, අනිත් එක තමයි සංචිත වලින්. එතකොට අපි සංචිත වලට පස්සේ යමු. ඉස්සෙල්ලාම මේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන එක අපි ගමු. ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන එක ඩිෆයින් කරලා තියෙනවා, නැත්නම් නිර්වචනය කරලා තියෙනවා සමාගම් පනතේ. අර කලින් කිව්ව සමාගම් පනතේ 58 වන වගන්තියේ. ඒකේ කියන්නේ අපි පොටස් හිමියන්ගෙන් දැනට පොටස් නිකුත් කරලා අපි ඒගොල්ලොන්ගෙන් ඇරයුම් කරලා තියෙන මුදල් වලට. ඒ මුදල් ලැබිලා තියෙන්නත් පුළුවන්, නොලැබිලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලොන්ට අපි කියලා දෙනවා මේ සල්ලි එවන්න කියලා. එහෙම ඉල්ලලා තියෙන කොටස් වලට, ඇරයුම් කරලා තියෙන කොටස් වලට අදාළ මුදල තමයි අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ විය යුත්තේ කියලා. එහෙම මුදල් ලැබුණාද නැද්ද කියන එක බැලෙජ් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇරෙයිද අපි හිතමු අපි කොටස් නිකුත් කරලා රුපියල් 10 ගානේ කොටස් ලක්ෂයක් නිකුත් කරලා රුපියල් ලක්ෂ 10ක් අපි ඇරයුම් කරලා තිනවනම්
සමහර වෙලාවට එක කොටස් හිමියෙක් අපිට සල්ලි කිවර නැත්තම් ඒක අපි ගණන් ගන්නේ නැහැ. එක කොටස් හිමියෙක් හිතන්නකෝ කොටස් 10000 ගත්තේ කෙනෙක් අපිට සල්ලි කිවර නැහැ කියලා. ඒ 10000 අපි ගණන් ගන්නේ නැහැ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ හදද්දී. අපි කියන්නේ සල්ලි කිව්වත් නැතත් අපි එවන්න කියලා තියෙනවා නම් සම්පූර්ණ ප්‍රමාණයම අපි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ හැටියට ගන්නවා. අර ලැබෙන්න තියෙන ඕන ප්‍රමාණය අර ලැබුණ නැති ප්‍රමාණය අපි වත්කමක් හැටියට අපි පෙන්වනවා. අතන මේකේ පැහැදිලිව කියනවා ප්‍රමාගම් පන්නේ 58 වන වගන්තිට අනුව ප්‍රකාශිත ප්‍රාග්ධනයේ අනු නිකුත් කරපු කොටස් වෙනුවෙන් කොටස් සම්බන්ධව මෙතෙක් ඇරයුම් වෙනුවෙන් සමාගමට ලැබුණු හෝ ලැබිය යුතු මුදල එකතුවයි. මේන් අදහස් කරන්නේ සමාගමක ඇරයුම් ප්‍රාග්ධනය. අපි කැඳවලා තියෙන ප්‍රාග්ධනයේ වටිනාකම තමයි ඒක මුදලින් ලැබුණාද නැද්ද කියන එක නෙමෙයි. කැඳවලා නම් ඒ ප්‍රමාණයට අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා කියනවා. රයිට්. එතකොට මෙතෙන්දී අපි මුලින්ම සමාගම් ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් මුලින්ම අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ කොටස් නිකුත් කිරීම කරද්දී කොහොමද අපි ගිණුම් තියන්නේ කියන එක. කොටස් නිකුත් කරද්දී මොන විදිහටද අපි ගිණුම් තියන්නේ කියන එක සාකච්ඡා කරන්න. එතකොට පළවෙනි එක ගන්නකෝ මේකේ තියෙන පළවෙනි පොයින්ට් එක කොටසක ප්‍රතිෂ්ඨාව. ඒ කියන්නේ අපි කොටසක් නිකුත් කරන වටිනාකම කොටසක නිකුතු වගේ සමාගම් පනතට අනුව අපිට පුළුවන් වුණා නම් එක සැරේ ගෙන්න ගන්න පුළුවන් කොටස් හිමියන්ගෙන්. දැන් මේ අපි කතා කරන්නේ කොටස් හිමියෝ විශාල ප්‍රමාණයක් ඉන්න තැනක් ගැන. එතකොට ඒක නිසා සම්මත හිතන්නකෝ බැංකුවක නම් කොටස් හිමියෝ 17000ක් 20000ක් විතර ඉන්නවා. එතකොට අපි බැංකුවක ප්‍රාග්ධනය ගෙන්න ගන්නවා නම් මේ 17000ටම 20000ටම ගැලපෙන විදියට දෙයක් කරන්න ඕනේ. එතකොට සමාගම් පනත කියනවා ඕන නම් අපිට එක සැරේම මේ අපි හිතමු කොටසක් අපි රුපියල් 20 ගානේ නිකුත් කරනවා. ඕනනම් මේ රුපියල් 20ම එක සැරේ වන්නේ කියලා අපිට කොටස් හිමියන්ට කියන්න පුළුවන්. එහෙම නැත්නම් අවස්ථා දෙකකදී වන්නේ. මුලින්ම 10ක් ඉවල ඊළඟ සැරේ 10ක් ඉවන්නේ. හැබැයි ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න එහෙම අර දෙවෙනි ක්‍රමයට මුලින්ම 10ක් ඉවල ඊළඟට අපි 5ක් ඉවල ඊළඟ සැරේට ආයි 5ක් ගන්නවා කියන එක ප්‍රායෝගිකව 17000ක් 20000ක් වගේ ඉන්න කොටස් හිමියෙක් එක්ක කරන්න බෑ. ඒක නිසා ගොඩක් වෙලාවට පැට්‍රිකලි වෙන්නේ කොටස් නිකුත් කිරීමේදී සම්පූර්ණ මුදල් ප්‍රමාණය එක සැරේම ගෙන ගන්න. සම්පූර්ණ මුදල් ප්‍රමාණයම එක සැරේම ගෙන ගන්න. ඒක තමයි ප්‍රායෝගිකව වෙන විදිය. හැබැයි ගිනුම් හදද්දී ඔයගොල්ලන්ට ගාණක් හදද්දී එහෙම ආවොත් එම් හරීම ලේසි එක සැරේම සල්ලි හම්බෙනවා නම් ගාණ කිසියම් ගැටලුවක් නැතුව ඉක්මනට හදන්න පුළුවන්. මේ ගාණේ පොඩ්ඩක් අර සංකීර්ණ කරන්න සමහර වෙලාවට මේ ගිනුම් තියද්දී මේ විභාගයට අහද්දී සමහරලාට අහන්න පුළුවන් විවිධ අවස්ථාවලදී මුදල් ගෙන්නනකොට කොහොමද ගිනුම් තියන්නේ කියලා. ඒ අපි ක්‍රම දෙකම ඉගෙන ගන්න ඕනේ. එතකොට කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගිණුම් කරණේ ගත්තොත් එහෙම එකවර සල්ලි හම් වෙනවා නම් අපි කොහොමද ගිණුම් තියන්නේ? එහෙම නැත්නම් සැරින් සැරේට අපිට සල්ලි ගෙන්න ගන්න ඕන අවස්ථා කීපෙදි ගෙන්නවා නම් කොහොමද ගිණුම් තියන්නේ කියන එක. ඒ දෙවෙනි ක්‍රමය කියන්නේ කොටසක ප්‍රතිෂ්ඨාව එහෙම නැත්නම් නිකුතු වගේ අවස්ථා කීපයකදී අපි ගෙන්න ගන්නවා නම් ඒ අවස්ථා සමහර වෙලාවට අයදුම් පත්‍රයත් එක්ක අපි කියන අයදුමේදී යම් මුදල් ප්‍රමාණය. අයදුමේදී යම් මුදල් ප්‍රමාණය. දෙවෙනි එක විභජනයේදී. දැන් අයදුම් පත්‍රය එවන හැම එක්කිනාම කොටස් හිමියෙක් වෙන්නේ නැහැ. හරි? ඒක තමයි දෙවෙනි අවස්ථා විභජනයේදී තමයි අයදුම් කරුවෙකු කොටස් හිමියෙකු බවට පත් කරන අවස්ථාව. ඒක හරියට ඔයගොල්ලෝ ඉන්ටර්වියු එකකට ඇප්ලයි කරාම හැමෝම ඉන්ටර්වියු එකෙන් පාස් වෙන්නේ නැහනේ. ඒ වගේ අයදුම් පත්‍රය එවපු සමහර වෙලාවට හැම කොටස් හිමියෙක්ම අපි කොට මේ අයදුම් කරුවෙක්ම අපි කොටස් හිමියෙක් බවට පත් කරන්නේ නැහැ. ඒතර මේ දෙවෙනි අවස්ථාව ඒ කියන්නේ විභජන අවස්ථාවේදී තමයි අයදුම් කරුවා කොටස් හිමියෙක් බවට පත් වෙන අවස්ථාව. ඒතර ඒ අවස්ථාවේදීත් ඕනනම් අපිට සල්ලි කීයක් හරි ඉගෙන ගන්න පුළුවන්. ඒතර අවසාන අවස්ථාව ඇරයුමේදී ඇරයුම් සමහරලාට ඇරයුම එක ඇරයුම දෙක වශයෙන් ගෙන්න ගන්න පුළුවන්. රයිට්. තර මේ කොච්චර මේ දෙවෙනි අවස්ථාව ගැන කතා කරත් ප්‍රායෝගිකව 100%ක්ම ආයතන ඇප්ලයි කරන්නේ පළවෙනි අවස්ථාවේ හේතුව ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න තියෙනවා. එක පළවෙනි අවස්ථාවේදීම සල්ලි ගෙන්න ගත්තාම එතන ඒ සල්ලි වලින් ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක එක ලොකුම බෙනිෆිට් එක. ඒක දෙවෙනි එක තමයි සැරින් සැරේට මෙහෙම සල්ලි ගෙන්න ගන්න ගියාම අපිට පරිපාලන කටයුතු කරන්න බෑ. ඔයගොල්ලෝ හිතන්නකෝ 17000කින් මේ චෙක් එක 17000 ගෙන්න ගත්තොත් එහෙම සැරින් සැරේට ඒක තව අවස්ථාවක්. තුන්වෙනි හේතුව තමයි සමහර වෙලාවට සමහර කොටස් හිමි සල්ලි ඉවන් නැති වෙන්න පුළුවන්. මේව සැරින් සැරේට ගෙන්න ගන්න ගියාම සමහරු විභජනයේදී සල්ලි ඉවන් නැති වෙන්න පුළුවන්. සමහරු ඇරයුමේදී අයදුමේදී සල්ලි නොවී ඉවන්න බෑ. හේතුව අයදුමේදී සල්ලි ඉවෙන්නේ නැත්නම් එයා එතනින්ම රිජෙක්ට් වෙන නිසා. රයිට්.
ඉදිරි අවස්ථාවලදී විභජනයේදී සහ ඇරයුමේදී සමහරවිට සල්ලි නොවේවා ඉන්න පුළුවන්. හරි. ඒක නිසා ගොඩක් වෙලාවට 100%ක්ම ආයතන කරන්නේ එක සැරේම තමන්ගේ කොටසක නිකුතු වගේ නැත්තම් ප්‍රතිෂ්ඨාව ගෙන්න ගන්නවා. එතකොට ඒක හැමෝටම ලේසි ආයතනයේ පැත්තෙන් හරියම ලේසි පරිපාලන කටයුතු කරන්න. සහ ඒගොල්ලන්ට සම්පූර්ණ මුදල්ම හම්බුනාම ඒගොල්ලෝගේ පැත්තෙත් ලොකු මුදලක් අතේ තියෙනවා. राइट अभी हम गिनुम करने मे क्रम दिखटम अभी गणन देखा खदमु गणन किहिपिया खदमु ओहमद मे दिवसटहांतियाल मेमिनी कोटास निकुत की मेकट अदाल अद दवसे अभी पुलवाण एक इवर करगमु मेती एक्वर अभी सलिगेन गवनी अवस्थावक कोहमद කොටස් ප්‍රාග්ධනයේ සටහන් කරන්න කියලා. දැන් හොඳට මතක තියාගන්න මේ අපි අයිතිකරුවන්ගෙන් සල්ලි ගෙන්න ගන්නවා. අයිතිකරුවන්ගෙන් මුදල් ගෙන්න ගන්නවා. ඒත් අයිතිකරුවන්ගෙන් මුදල් ගෙන්න ගන්නකොට අපි දැන් සාමාන්‍යයෙන් මොකද උනේ සාමාන්‍ය තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුවන්ගෙන් සල්ලි හම්බ වෙනකොට මොකද කරේ අපි? මුදල් ගිණුම හර කරා ප්‍රාග්ධන ගිණුම බැර කරා. මුදල් ගිණුම හර කරා ප්‍රාග්ධන ගිණුම බැර කරා. අයිතිකරුවන්ගෙන් සල්ලි ගෙන්න ගන්නවා. ඊළඟට හවුල් ව්‍යාපාරයක උනේ මොකද? මුදල් ගිණුම හරවුණා එක් කවුල් කරුගේ ප්‍රාග්ධන ගිණුම බැර කරා. දැන් මෙතෙන්දී ප්‍රාග්ධන ගිණුම මෙනුවට අපිට තියෙන ගිණුම තමයි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. එතකොට අපිට පුළුවන් කොටස් හිමිය මුදල් ලැබුවාම මුදල් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනේ බැර කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අවසාන වෙන්නේත් ඒක තමයි. හැබැයි මේ කොටස් නිකුත් කිරීම බොහොම මේ හොඳට අපිට මේක පෙන්වන්න ඕනේ ඉඳ ගිනුම් කරන්නේදී කොච්චර සල්ලි හම්බුණාද කොච්චර ආපව් දුන්නාද ඒ දේවල් ඔක්කොම පෙන්වන්න ඕනේ ඉඳ අපි తాවකාලිකව ගිනුමක් විවෘත කරනවා ඒ ගිනුමට අපිට කියන්න බෑ ගිනුම වත්කම් ගිනුමක් වගකීම් ගිනුමක් ආදායම් ගිනුමක් හිමිකම් ගිනුම මොකද්ද කියලා කියන්න බෑ ඒක తాවකාලික ගිනුමක් ඒ ගිනුම ඕපන් වෙනවා ඊළඟට ඒ ගිනුම ඉබේම ක්ලෝස් වෙනවා ඒතර බැලන්ස් එකක් ඉතුරු වෙන්නේ නැහැ ඒවට අපි කියනවා සිහිවටන ගිනුමක් එතකොට ඒ සිවගේ සිහිවටන ගිනුමක් අපි ඕපන් කරනවා අයදුම් හා විභජන ගිනුම කියලා අයදුම් හා විභජන ගිනුම කියලා. ඉතින් අපි අයදුම් හා විභජන ගිනුමෙන් කරන්නේ මුදල් හම්බෙනකොට කොටස් හිමියන්ගෙන් මුදල් ගිනුම හර කරලා. ඔයගොල්ලෝ බැලුවොත් පළවෙනි එන්ට්‍රි එක කොටස් සඳහා අයදුම් පත්‍ර සමග ලබා ගන්නා මුදල් මුදල් ගිනුම හර අයදුම් හා විභජන ගිනුම බැර. සමහර වෙලාවට අපි නිකුත් කරන්නේ කොටස් ලක්ෂයක් අපිට අයදුම් පත්‍ර 120000ක් හම්බෙලා තිනවා. ඒතර අර වැඩිපුර හම්බෙච්ච 20000ට අදාළ මුදල් ආපහු යවන්න ඕනේ. අපි ඒව තියාගන්නේ නැහැ. ඒතර එහෙම යවනවා නම් ඒ සල්ලි ටික දෙවෙනි එන්ට්‍රියෙන් රෙප්‍රසන්ට් වෙනවා. අපි අයදුම් හා විභජන ගිණුම ආයි හර කරලා බැංකු හරි මුදල් හරි බැර කරනවා. හරි. සල්ලි හම්බෙනකොට මුදල් හරි බැංකු හරි හර කරලා අයදුම් හා විභජන ගිණුමනේ බැර කරේ. දැන් ඒකේ අනිත් පැත්ත කරන්න ඕනේ ආපහු හරවල යවනවා නම් අතිරික්ත අයදුම් පත්‍ර හම්බෙලා තිනවා. සම්පූර්ණ මුදලම අපිට හම්බෙනව නිසා ආයතන පත්‍රයත් එක්ක මේ හම්බෙච්ච මුදල ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනයට මාරු කරන්න තියෙනවා. අවසාන එන්ට්‍රි එක ප්‍රකාශිත ප්‍රාග්ධනය අපි බැර කරනවා ආයතන මහ විභජන ගිණුම හර කරනවා. රයිට් ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරනවා ආයතන මහ විභජන ගිණුම හර කරනවා. ඒත් අපි ගත්තොත් එහෙම අවසානයේ වෙන්නේ ආයතන මහ විභජන ගිණුම කැන්සල් අවුට් වෙලා යනවා. අවසානයේ වෙලා තියෙන්නේ අපේ මුදල් ගිණුම හර වෙලා ප්‍රකාශිත ප්‍රාග්ධන එහෙම නැත්නම් ප්‍රකාශ කළ ප්‍රාග්ධන ගිනුම පෙරවීම විතරයි. ඒතර අර සිහිවටනයක් හැරියට මේ මොනවාද සල්ලි හම්බුනේ කීයක් හම්බුණාද ඒ ටික සටහන් කරන්න ඕනේ හින්දා තමයි අයදුම් හා විභජන ගිනුම කියන එක අපි භාවිතා කරන්නේ. ඒතර ඒක తాවකාලික ගිනුමක්. ඒතර මේකේ දෙවෙනි එන්ට්‍රි එක වැඩිපුර සල්ලි හම්බුනොත් අපිට ආපහු හරවල යවන්න පුළුවන්. ඒතර සල්ලි හම්බෙන එන්ට්‍රි එක අනිත් පැත්ත තමයි දාන්නේ. රයිට්. අපි බලමු පොඩි උදාහරණයක් අරගෙන දැන් මේ කිව්ව දේවල් ඔයගොල්ලන්ට තේරිලා තියෙනවද කියලා. දැන් පළවෙනි උදාහරණය මම ගන්නවා සීමා සහිත නිලුම් සමාගම සංස්ථාපනය කළ වහාම සාමාන්‍ය කොටස් ලක්ෂයක් කොටසක් රුපියල් 18 බැගින් නිකුත් කර මුදල් ගන්න ලබා ගන්නා ලදී. කොටස් ලක්ෂයකට රුපියල් 18 ගානේ තමයි අපි නිකුත් කරලා තියෙන්නේ නිකුතු මිල. හරි මේ නැත්තම් කොටසක ප්‍රතිෂ්ඨාව කියනවා. නිලුම් සමාගමේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කීයද? කොටස් ලක්ෂය වැඩි කිරීම 18 ලක්ෂ 18 ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ ලක්ෂ 18 හරිම ලේසි. ඊට හිතන්නකෝ ඔය කවුරු හරි මේ කොටස් ලක්ෂය ගත්ත එක කොටස් හිමියෙක් කොටස් 10000ක් ගත්ත කෙනෙක් සල්ලි ඉවල නැහැ කියලා. ඒත් අපේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ ලක්ෂ 18ම තමයි
හේතුව තමයි අපි ඇරයුම් කරලා තියෙනවා මේ සල්ලි. ඒතර 58 වන වගන්තියේ කියනවා මුදල් ලැබුණත් නොලැබුණත් අපි ඒක ප්‍රකාශ කළ ප්‍රාග්ධනයට දාන්න ඕනේ ඇරයුම් කරලා නම්. right. පිටා උදාහරණයක් අරගෙන බලමු. මේක බලන්න. ජූලි 18 සෝරි 2018 ජූලි 1 වෙනිදා සංස්ථාගත කළ සීමා සහිත ආර්ය සමාගම 18-19 වර්ෂය තුලදී පහත ලෙස කොටස් නිකුත් කරලා තියෙනවා. ඒතර 18 අවුරුද්දේ ජූලි 1 වෙනිදා 7 වෙනි මාසෙ 1 වෙනිදා තමයි කොටස් සමාගම ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මුලින්ම කොටස් නිකුත් කරනවා 7-10 මුල් කොටස් කරුවන්ට අයිති මුල්ම අයිති කරුවන්ට කොටස් 100ක් නිකුත් කරලා තියෙනවා එකක කොටසක වටිනාකම රුපියල් 20 ගන්න. දෙවනුවයි සැප්තැම්බර් 30ත් නිකුත් කරලා තිනවා කොටස් 10000ක් රුපියල් 30 ගන්න. ඉතින් බලන්න අපි මුලින්ම කරනවා මුදල් අපිට හම් වෙනවා කොටස් 100 රුපියල් 20 ගන්න නිල් පාටින් පෙන්නලා තියෙන රුපියල් 2000යි. දෙවනුව අපිට හම් වෙනවා කොටස් ලක්ෂය 10000ක් 30 ගන්න. ඒ කියන්නේ ලක්ෂ 3ක්. ඉතින් දෙවෙනියට නිල් පාටින් පෙන්නලා තිනවා මුදල් ගිණුම හර වෙලා අයිදුම් ආයතන ගිණුම බැර වෙලා තියෙනවා. ඒතර වැඩිපුර සල්ලි ආපහු යවලා නැහැ. වැඩිපුර යවන්න සල්ලි ඉතුරු වෙලා නැහැ. සීලුම හම්බෙච්ච සල්ලි අපි ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට ගන්නවා කියලා. ඉතර ඒ අනුව අයිදුම් ආයතන ගිණුම හර කරලා අපි බැර කරන මොන ගිණුමද? ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම. ඉතර අවසානයේ වෙන්නේ අයිදුම් ආයතන ගිණුම තුලණය වෙලා යනවා. අපි අවසානයේ වෙන්නේ 3,2,000ක් අපේ මුදල් ගිණුම හරවලා අයිදු ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැරවීම තමයි වෙලා තියෙන්නේ. ඒ අයිදු මායිබදින ගිණුම කියලා කියන්නේ අර සිහිවටන ගිණුමක්. ඒ සිහිවටන ගිණුමේ අපි හරසා බැල දැම්මට පස්සේ බැලන්ස් වෙලා යනවා. ඊළඟට අපි බලමු කොටසක ප්‍රතිස්ථාව එහෙම නැත්නම් අපේ නිකුතු වටිනාකම අවස්ථා කිහිපයකදී අපිට හම් වෙනවනේ. දැන් මම මේක කිව්වා ප්‍රායෝගිකව මේ ක්‍රමයේ ඇප්ලයි වෙන්නේ නැහැ. කොටස් නිකුත් කිරීමේදී ඔක්කොම සල්ලි එක සැරේ තමයි යන්නේ. ඒකට අර කලින් විදිහට තමයි ගිණුම් තියන්නේ. හැබැයි ගණන් හදද්දී කියන්නේ විභාගයේ පැත්තෙන් ගත්තාම මේ වගේ ගණනක් එන්න පුළුවන්. ඒකට තමයි ටිකක් අමාරු වෙන්නේ ගන්න. අවස්ථා කිහිපයකදී නිකුත් කරනවා නම් ඒ අවස්ථා අපිට ඩිෆයින් කරගන්න පුළුවන් අයදුම් අවස්ථාව. ඒ කියන්නේ අයදුම් පත්‍රයත් එක්ක අපිට සල්ලි හම්බෙන වෙලාව. ඊළඟට විභජන අවස්ථාව කොටස් හිමියා බවට පත් කරන අවස්ථාව අයදුම් කරුවෙකු. ඊළඟට අවසානයේ අවස්ථාව ඇරයුම් අවස්ථාව. එතන මේම ගෙන්න ගන්න කිසිම බාධාවක් නැහැ සමාගම් පනතේ. ඒකට අයදුම් අවස්ථාවේ එන්ට්‍රිස් දෙකයි තියෙන්නේ බේසිකලි.
පළවෙනි එක තමයි අයදුම් පත්‍ර සමග මුදල් ලැබෙන එක සටහන් කරන එක. ආපහු හරවල යවනවා නම් සල්ලි වැඩිපුර හම්බෙච්ච ඒවා ඒක තමයි දෙවෙනි අවස්ථාව. right. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැනටමත් ඔයගොල්ලෝ පළවෙනි මේ ඔප්ෂන් එකේදී ඉගෙන ගත්ත එන්ට්‍රිස් දෙකම තමයි තියෙන්නේ. අයදුම් පත්‍රත් එක්ක මුදල් ලැබෙනවා නම් මුදල් හරි බැංකුව හරි ගිණුම හරවෙනවා. අයදුම් හා විභජන ගිණුම බැර වෙනවා. දෙවෙනි එන්ට්‍රි එක තමයි වැඩිපුර හම්බෙච්ච සල්ලි අපි ආපහු හරවල යවනවා නම් අර උඩින් දාපු එන්ට්‍රි එකේ අනිප්පෙත් මතක තියාගන්න අයදුම් අවස්ථාවට සහ විභජන අවස්ථාවට දෙකටම අපි යූස් කරගන්න එකම account එක අයදුම් මහා විභජන ගිණුම. මේක තමයි ඒ ගිණුමේ නම තියෙන අයදුම් මහා විභජන ගිණුම කියලා. right. ඉතින් අපි ගත්තොත් එහෙම එතකොට අයදුම් අවස්ථාවේ entries දෙකයි අයදුම් පත්‍රත් එක්ක මුදල් ලැබෙනකොට මුදල් ගිණුම හරවෙනවා අයදුම් මහා විභජන ගිණුම බැර වෙනවා. මේකෙදි මතක තියාගන්න සම්පූර්ණ මුදලම නෙමෙයි අපිට හම්බෙන්නේ දැන් අවස්ථා කීපයක් තියෙනවා කියලා කියන්නේ දැන් අපි රුපියල් 20ක් ගත්තොත් එimhe කොටසක නිකුතු වගේ සමහර ලාට අයදුම් පත්‍රයත් එක්ක 8ක් හම්බෙන්න පුළුවන් ඊළඟට විභජන මුදල් හැටියට 4ක් හම්බෙන්න පුළුවන් අවසානයේදී තව 8ක් ගන්න පුළුවන් ඇරයුම් මුදල් කියලා. එතකොට මේ වගේ අවස්ථා තුනක් තියෙනවා. right. එතකොට පළවෙනි එක තමයි අයදුම් අවස්ථාවේ entries දෙකයි මුදල් හම්බෙනකොට මුදල් ගිණුම හර කරනවා අයදුම් මහා විභජන ගිණුම බැර වෙනවා අයදුම් පත්‍රයත් එක්ක හම්බෙන මුදල විතරක් ඊළඟට හරවල යවනවා නම් වැඩිපුර හම්බෙච්ච අයදුම් පත්‍ර ඒ උඩ දාපු entry එකේ අනිත් පැත්ත අයදුම් මහා විභජන ගිණුම හර වෙනවා බැංකු ගිණුම බැර වෙනවා නැත්නම් මුදල් ගිණුම බැර වෙනවා. right. දෙවෙනි අවස්ථාව තමයි පොඩ්ඩක් critical එක ඔලුවට දාගන්න ඕනේ දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව මේ විදිහට සල්ලි හම්බෙන එකේ දෙවෙනි අවස්ථාව තමයි විභජන අවස්ථාව. ඒතකොට අයදුම් පත්‍රයත් එක්කත් සල්ලි හම්බෙනවා විභජන කියලා අවස්ථාවක් තියෙන එකෙත් එක්කත් සල්ලි හම්බෙනවා. ඒතකොට විභජන අවස්ථාවේදී පළවෙනිම ඔළුවට දාගන්න ඕනේ එන්ට්‍රි එක තමයි අපි ඉස්සෙල්ලාම විභජන අවස්ථාවේ පළවෙනිම දාන එන්ට්‍රි එක තමයි සල්ලි හම්බෙනවද නැද්ද කියන එක ගැන ඉස්සෙල්ලා වරි වෙන්නේ නැහැ. මුදල් ගැන අපි වරි වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම බලනවා හොඳටම දෙක තියාගන්න අයදුම් අවස්ථාවේදී සහ විභජන අවස්ථාවේදී අපිට ලැබෙන්න නියමිත මුදල කීයද කියලා. දැන් මම කලින් ගත්ත උදාහරණෙම ගත්තොත් එහෙම අයදුමේදී 8යි විභජනයේදී 4යි ඇරයුමේදී 8යි නම් රුපියල් 20ක් අපි ගෙන්න ගන්නෙ අයදුමේදී 8යි විභජනයේදී 4යි ඇරයුමේදී 8 නම් එතකොට මෙන්න මේ පළ විභජන අවස්ථාවේ පළවෙනි එන්ට්‍රියට පාදක වෙන්නේ අයදුමේදී සහ විභජනයේදී ලැබිය යුතු මුදල කීයද? 12යි. 8යි 4යි 12යි. ඒක වැඩි කරන්න ඕනේ අපි විභජනය කරන කොටස් ගන්න ඒ ගාන දීලා තියෙන්න ඕනේ කීයකින්ද වැඩි කරන්න ඕනේ. එන්න ඒ ප්‍රමාණය අපි මුදල් හම්බුණාද නැද්ද කියලා වරි වෙන්නේ නැතුව අපි අයදුම් මහා විභජන ගිණුම හර කළා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. අයදුම් මහා විභජන ගිණුම හර කළා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඊළඟට දෙවෙනුව අපි බලනවා විභජනයේදී දෙවෙනි අවස්ථාව හැටියට විභජනයේදී අපිට මුදල ලැබෙනවද නැද්ද කියලා. ඒතර ලැබෙනවා නම් ඒ ලැබෙන ප්‍රමාණය බලන්න ඕනේ හිඟෙහිටි මුදල් එහෙම අයින් කරලා මුදල් ගිණුම හර කරලා බැර කරන්න ඕනේ අයදුම් මහා විභජන ගිණුම. වැරදිලා හරි කවුරු හරි සල්ලි ගෙවුවේ නැත්නම් ඒ කියන්නේ හිඟෙහිටියක් තියෙනවා. ඒ හිඟෙහිටි තියෙන ප්‍රමාණය හිඟෙහිටි විභජන ගිණුම හර කරලා ඒ කියන්නේ මේකේ තියෙන හිඟෙහිටි මාරු කරන වෙන ගිණුමකට අයදුම් මහා විභජන ගිණුම බැර කරනවා. එතකොට ওই තුන්වෙනි එන්ට්‍රි එකත් එක්ක ඔයාලට ඕන ලියා ගන්නත් පුළුවන් අයදුම් මහා විභජන ගිණුම තුලණය වෙන්න ඕනේ මේ දෙවෙනි ක්‍රමයට හදද්දි ගන්න. අයදුම් මහා විභජන ගිණුම තුලණය වෙන්න ඕනේ. ඊළඟට මේකේ තුන්වෙනි අවස්ථාව තමයි ඇරයුම් අවස්ථාව. ඇරයුම් අවස්ථාවේ එන්ට්‍රිස් තුනක් තියෙනවා. එකක් තමයි අපි ඇරයුම කැඳවනවා. ඇරයුම කැඳවනවා කියලා කියන්නේ ඇරයුම අවස්ථාවේ කැඳවන්න තියෙන යම් මුදලක් තියෙනවා. ඒක ඇරයුම මුදල අපිට එවන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා. එතකොට ඇරයුම කැඳවද්දී ඇරයුම් ගිණුම අපි හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. සල්ලි හම්බුණාද නැද්ද කියලා වරි වෙන්නේ නැහැ. කොටස් ලක්ෂයක් තියෙනවා නම් ඇරයුමක් හැටියට රුපියල් 8ක් කැඳවනවා නම් ලක්ෂ වැඩි කිරීමට ලක්ෂ 8ක් ඇරයුම් ගිණුම හර කරලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඊළඟ දෙවෙනුව කරන්නේ ඇරයුම් මුදල් ලැබුණාද නැද්ද කියලා බලන එක. ඒතර ඇරයුම් මුදල් අර ලක්ෂ 8ම අපිට හම්බුණා නම් අපි මුදල් ගිණුම හර කරලා ඇරයුම් ගිණුම බැර කරනවා ලක්ෂ 8ක. ඒතර ඒ ගිණුම බැලන්ස් වෙලා යනවා. හැබැයි සමහර වෙලාවට මෙහෙම කඩින් කඩ සල්ලි ගෙන්න ගද්දී සමහර සල්ලි එවන්නේ නැහැ. එහෙම හිඟිහිටියක් තිබුණොත් එහෙම අර සම්පූර්ණ මුදලම අපිට සටහන් කරන්න වෙන්නේ නැහැ දෙවෙනි එන්ට්‍රි එකේ.
හිඟෙහිටි ප්‍රමාණය හම්බෙච්ච නැති ප්‍රමාණය අපි හිඟෙහිටි විභජන ඇරියුම් ගිනුමකට හර කරලා බැර කරනවා ඇරියුම් ගිනුම. ඒතර ඔය තුන්වෙනි එන්ට්‍රි එකත් එක්ක ඇරියුම් ගිනුමත් තුලණය වෙලා යනවා. හරි අපි දැන් මේ ගොඩක් දේවල් කතා කරාට අපි මේක ගානක් අරගෙනම හදලා බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඒක තමයි ලේසිම විදිය. දැන් මම ගානක් දීලා තියෙනවා ඔයගොල්ලන්ගේ ටියුට් එකේ. මෙන්න මේ ගාන කියවන්න බලන්න. එතන මේ ගාන දීලා තියෙන්නේ ওই විදිහට කොටස් ක්‍රමයට සල්ලි හම්බෙන එක අපි කොටස් නිකුත් කරලා මේ නිකුත් කිරීම කරලා තියෙන්නේ කොටස් වශයෙන් සල්ලි ගන්න විදිහට. 2020 ජනවාරි පළවෙනි දින සීමා සහිත මානෙල් සහ සමාගම සාමාන්‍ය කොටස් 160,000 රුපියල් 132ක ප්‍රතිෂ්ඨාවකට පහත සඳහන් පරිදි මුදල් ලබා ගැනීම අපේක්ෂාවෙන් නිකුත් කරන ලදී. ත්‍රායදුමේදී රුපියල් 8 ගාන, ඒ කියන්නේ 160,000ක් 132ක් හම්බ වෙනවා කියන්නේ එක කොටසක ගාන රුපියල් 20යි. රුපියල් 20 මේගොල්ලෝ එක සැරේ ගෙන ගන්නේ නැහැ. ආයදුමේදී 8යි, විභජනයේදී 4යි, ඇරයුමේදී තව 8යි. ඒතර ඔක්කොම රුපියල් 20යි. right? ඒතර පහත විදියට තමයි සල්ලි හම්බෙලා තියෙන්නේ. 2020 ජනවාරි 31 අපි මෙහෙම කොටස් නිකුත් කරාම මාසයක් ඇතුළත ගිහලා සල්ලි අපිට කොටස් හම්බෙලා තිනවා. 180,000කට 1.60යි අපි නිකුත් කරලා තියෙන හැබැයි 180,000කට කොටස් අයදුම් පත්‍ර ලැබිලා තියෙනවා. ඊළඟට කියනවා කොටස් 20,000ක් සඳහාලා දා අතිරික්ත අයදුම් පත්‍ර මුදල් ආපසු ගෙවන ලදී. ආපසු ගෙවලලු 20,000කට. ඇයි අපිට ඕනේ 160,000ක් විතරයිනේ. මෙන්න අනතුරුව කොටස් විභජනය කරන ලදී කොටස් 10,000 කිමියෙක් විභජන මුදල් ගෙවා නැති බව උපකල්පනය කරන්න. ආ දෙවෙනි සැරේ අර රුපියල් 4 එවනකොට අර 160,000 160,000 මේ වල නැහැ. කොටස් 10,000ක් ගත්ත කෙනෙක් සල්ලි වල නැහැලු විභජන මුදල්. ඊළඟට කියනවා මින් අනතුරුව 2020යි 3යි 1 දින ඇරයුම් මුදල් කැඳවන ලදී කොටස් 5000 කිමියෙක් ඇරයුම් මුදල් ගෙවා නැති බව උපකල්පනය කරනවා. ඒතර එතන ප්‍රශ්නයක් කියනවා ඇරයුම් මුදල් කොටස් 5000ක් ගත්ත කෙනෙක් ගෙවල නැහැ කියලා තිනවා. එතකොට අර මුලින්ම විභජන මුදල් ගෙවෙන්නේ නැති එක්කෙනාට මොකද වෙන්නේ? 10000ක් ගත්ත එක්කෙනාට. ඒතර ඒකදී අපිට උපකල්පනය කරන්න වෙන්නේ එයා විභජන මුදල් ගෙවල නැත්තම් කොහොමද ඇරයුම් මුදල් ගෙවන්නේ? right? දැන් බැංකුවක ණය වාරිකේ 3 වෙනි එක ගෙවල නැහැ. එයාට පුළුවන් ද 5 වෙනි එක ගෙවන්න? එහෙම වෙයි ඉතල 3 වෙනි එක ගෙවලා ඉන්න ඕනේ. ඒක නිසා අර දෙවනුව අපි කතා කරන ඇරයුම් මුදල් ගෙවල නැති ප්‍රමාණය 5000 නෙමෙයි ඇත්තටම කීද කී දහක් වෙන්න ඕද? 15000ක් වෙන්න ඕනේ එතකොට. right? ඊළඟට අවසානයේ කියනවා 4.30 හිඟ මුදල් ආධාර කොටස් කරවෙන්ගෙන් ගෙවා ඇත උපකල්පනය කරනවා. ඒතර 4.30 සම්පූර්ණ හිඟ මුදල් ටික අපිට හම්බෙලා තියෙනවා. දැන් මේක අපි ස්ටේජ් වයිස් ගිනුම් තියන්න ඕනේ. බලමු අපි කොහොමද කරන්නේ කියලා. තර පළවෙනිම පටන් ගන්නෙ 1.31 අපිට අයදුම් පත්‍ර 180,000ක් ලැබෙනවා. ඔයගොල්ලෝ දන්නවා අයදුමේදී රුපියල් 8ක් හම්බෙන්න අපිට එවන්න කියලා අපි කියලා දෙනවා. තර 180 අයදුම් පත්‍ර 180,000 වැඩි කිරීම 8 මම ගාන දහස් වලින් හදලා තින්නේ 14,40,000යි එමෙ නැත්තම් 1,440යි දහස් වලින් කියනවනේ. ඒ ප්‍රමාණයට මුදල් ලැබෙනවා. තර මුදල් ගිනුම හර වෙනවා. අයදුම් මහ විභජන ගිනුම බැර කරනවා 1,440ක් රුපියල් 8 ගානේ 180,000ක කොටස්. ඒතර 1,440ක් මුදල් නමින් අයදුම් මහ විභජන ගිනුම බැර වෙනවා මුදල් ගිනුම හර වෙනවා. මම ඉතින් ඒක බොහොම පැහැදිලියි කියලා හැමෝටම තේරෙනවා කියලා. ලැබෙන දෙවනුව වෙන්නේ ගානේ අපිට කියනවා කොටස් 20,000ක් සඳහා ලද අතිරික්ත අයදුම් මුදල් ආපහු ගෙවලලු. ආපහු යවලලු කොටස් 20,000ක අතිරික්ත අයදුම් මුදල්. එතකොට රුපියල් 8 ගානේ කොටස් 20,000කට දහස් වලින් කිව්වොත් 160යි. එහෙම නැත්නම් 160,000යි. ඒක ආපහු යවලලු. දැන් ඔයගොල්ලන්ට රතු පාටින් පෙන්නලා තින්නේ. මුදල් ගිනුම බැර වෙනවා අයදුම් මහ විභජන ගිනුම හර වෙනවා. right? සල්ලි හම්බෙනකොට අපි මුදල් ගිනුම හර කරලා අයදුම් ආයෝජන ගිනුම බැර කරනවා. ආපහු යවනවා නම් මුදල් ගිනුම බැර කරලා අයදුම් ආයෝජන ගිනුම හර කරනවා. ඒතර 160,000 එන්නේ. එවලත 160 ඇවිල්ලා තියෙන්නේ කොටස් 20,000 වැඩි කිරීම 8. මගේ දෙන ඒකත් පැහැදිලි කෙරේ. ඒතර අයදුම් අවස්ථාවේදී අපි එන්ට්‍රිස් දෙකම දාලා ඉවර කරා. ඊළඟට බලමු විභජන අවස්ථාවට ගිහිල්ලා.
විභජන අවස්ථාවේ ඔයගොල්ලන්ට මතක නම් එන්ට්‍රිස් තුනක් තිබ්බා. ඔය රතු පාටින් දාලා තියෙන පළවෙනි එන්ට්‍රි එක ඒක ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉන්න. විභජන අවස්ථාවේ පළවෙනි එන්ට්‍රි එක තමයි අයදුමේදී විභජනයේදී ලැබිය යුතු සම්පූර්ණ මුදල ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට ගෙනියන එක. අයදුමේදී ලැබෙන තියෙන මුදල 8යි. විභජනයේදී ලැබෙන තියෙන මුදල 4යි. ඔක්කොම 12යි. කොටස් 160,000යි. प्रकाशित प्राग्दन गिनुम ප්‍රකාශකල ප්‍රාග්ධනයේ බැර වෙනවා 1920. ඒක හොයාගත්තේ කොහොමද? අයදුමේදී 8යි, විභජනයේදී 4යි, ඔක්කොම අයදුමේදී සහ විභජනයේදී ලැබෙන නියමිත මුදල රුපියල් 12 එක කොටසකට. එතකොට කොටස් කීයක්ද? කොටස් 160,000ක් අපි විභජනය කරනවා. ඒ අනුව 1920,000 කියමු නැත්නම් 1,920ක් අපි මාරු කරන්න ඕනේ අයදුම් හා විභජන ගිණුමේ ඉඳලා ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට. විභජනාවස්ථාවේ පළවෙනි එන්ට්‍රි එක ඒක. විභජනාවස්ථාවේ පළවෙනි එන්ට්‍රි එක තමයි අයදුමේදී විභජනයේදී ලැබිය යුතු මුදල විභජනය කරන කොටස් ගණන් වැඩි කරලා ඒක මාරු කරන්න ඕනේ මුදල අයදුම් මහ විභජන ගිණුම හරකල ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. දෙවෙනි එක අපිට විභජන මුදල් ලැබෙනවා. එතන විභජන මුදල් ඇත්තටම අපිට හරියට ලැබුණා නම් කොටසකට රුපියල් හතර ගානේ කොටස් 160,000කට ලැබෙන්න ඕනේ. හැබැයි අපිට ලැබිලා තියෙන්නේ කොටසකට හතර ගානේ කොටස් 150,000කට විතරයි. 10,000ක් ගත්ත එක්කෙනෙක් සල්ලි දීලා නැහැ. ඒ 6,40,000ක් ලැබෙන්න ඕන එක අපිට ලැබිලා තියෙන්නේ 106ක් විතරයි. නැත්නම් දහස් වලින් නම් 600ක් විතරයි. ඒතර ඔය දෙක වෙන වෙනම අපි සටහන් කරන්න ඕනේ. ඒතර මුදල් ගිණුම හර වෙනවා 6,40,000 6,00,000ක් බැර වෙනවා අයදුම් මහ විභජන ගිණුම. ලක්ෂ 6. ඊළඟට ඔය තියෙන ලැබෙන මුදල තුන්වෙනි එක ඒකෙම විභජන අවස්ථාවේ තුන්වෙනි එක හිඟිහිටි විභජන මුදල් ප්‍රමාණය 40,000 අයිදුම් මහ විභජන ගිණුම බැර වෙලා හිඟිහිටි ඇරයුම් සහ විභජන ගිණුම හර වෙනවා 40,000. ඒතර ඒව රතු පාටින් පෙන්නලා තිනවා ඔයගොල්ලන්ට පේනවා. හිඟිහිටි විභජන හා ඇරයුම් ගිණුම හර වෙනවා 40,000ක් අයිදුම් මහ විභජන ගිණුම බැර වෙනවා 40,000ක්. අපි විභජන අවස්ථාවේ දාන්න ඕනේ එන්ට්‍රිස් තුනම දාලා ඉවරයි. විභජන අවස්ථාවේ දාන්න ඕනේ එන්ට්‍රිස් තුනම දාලා ඉවරයි. ඒතර විභජන අවස්ථාවේ දාන්න ඕනේ එන්ට්‍රිස් තුනම දැම්මට පස්සේ විභජන අවස්ථාවේ දාන්න ඕනේ එන්ට්‍රිස් තුනම දැම්මට පස්සේ ඒ කියන්නේ අයදුමේදී ලැබෙන මුදලයි විභජනයේදී ලැබෙන මුදලයි ඉස්සෙල්ලා අපි ප්‍රාග්ධන ගිණුමට ගෙනිච්ච ප්‍රකාශිත ප්‍රාග්ධනය. දෙවෙනි එන්ට්‍රි එක තමයි මේකේ පෙන්නනවා ඔය 600 කියන්නේ විභජන මුදල් ලැබුණු ප්‍රමාණය. අර ඉංගීටි ප්‍රමාණය අයින් කළා හම්බෙච්ච ප්‍රමාණය 600. එතන විභජන මුදල් ලැබුණු ප්‍රමාණය සටහන් කළා. ඊළඟට තුන්වෙනි එක තමයි හිඟීටි ප්‍රමාණයක් තිබේ. ඒක මාරු කරන්න ඕනේ හිඟීටි අයදුම් මහ විභජන ගිණුමට. right? එතන හිඟීටි ගිණුමට මාරු කරාම අන්තිමේට මේ එන්ට්‍රිස් ටික ඔක්කොම දැම්මහම ඔතනින් පස්සේ අයදුම් මහ විභජන ගිණුම තුලණය වෙන්න ඕනේ. අයදුම් මහ විභජන ගිණුම තුලණය විය යුතුයි ඕකෙන් පස්සේ. අපි බලමු ඇත්තටම තුලණය වෙනවද කියලා. අර මේ තියෙන්නේ අයදුම් මහ විභජන ගිණුම මුදල් කියලා දෙකක් තියෙනවා බැරපැත්තේ 1440යි තව මුදල් කියලා තියෙනවා 600යි. ඉංගීටි විභජන ගිණුම කියලා 40යි. මේ පැත්ත එකතු 2080යි. අනිත් පැත්ත එකතුව අපි අතිරික්ත මුදල් ලැබුවේ 1යි. ප්‍රකාශිත ප්‍රාග්ධනයට යොපි එකයි ඒ දෙක එකතුව 2080යි. right? ත්‍රේක තුලණය වෙනවා. ඊළඟට අපේ අවසාන අවස්ථාව තමයි ඇරයුම් මුදල් ගානේ කියනවා 2020යි 3යි 1 ඇරයුම කැඳවල තියනවලු. ත්‍රේ ඇරයුම කැඳවෙද්දී අපි මුදල් ලැබෙනවද නැද්ද කියලා ඒවගෙන වරි වෙන්නේ නැහැ. කොටස් 160,000යි. කොටසකට ඇරයුම් මුදල් රුපියල් 8යි. 160 වැඩි කිරීම අට 1280ක් ඇරයුම් ගිණුම හර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරනවා. ඇරයුම් ගිණුම හර කරනවා ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර කරනවා. රතු පාටින් පෙන්නලා තියෙන එන්ට්‍රි එක.
දෙවෙනි එන්ට්‍රි එක තමයි ඇරයුම් අවස්ථාවේදී මුදල් ලැබීම. එතන මුදල් ලැබෙනකොටත් ඒක කියනවා පැහැදිලිවම 5000ක් ගත්ත කෙනෙක් ගෙවල නැහැ කියලා ඇරයුම් මුදල්. එතන මං කිව්වා ඒ 5000 ගත්ත කෙනාට අමතරව විභජන මුදල් නොගෙවෙච්ච 10000ක කෙනෙකුත් ඉන්නවා. එතකොට එයා විභජන මුදල් ගෙවන්න නැතුව ඇරයුම් මුදල් ගෙවන්න බෑනේ. right? ඒක නිසා එයා ඇරයුම් මුදල් ගෙවන්නේ නැහැ. එහෙම තමයි අපිට උපකල්පනය වෙන්නේ. එතන 160000ක කොටස් වලින් 15000ක කොටස් හිමියන් අපිට ගෙවන්නේ නැහැ. හැබැයි 145000 කොටස් හිමිය අපිට ගෙවනවා. ඒ අනුව ගණන් දෙක ඔය නිල් පාට කොටුව ඇතුලේ තියෙනවා. කොටස් 145000කට රුපියල් 8 ගානේ මුදල් ලැබෙනවා 1160ක්. කොටස් 15000කට රුපියල් 8 ගානේ මුදල් ලැබෙන්නේ නැහැ 120ක්. ඒක අපේ හිඟීටි වෙනවා. එතන ඩබල් එන්ටි එක ඇරියුම් ගිනුම බැර වෙනවා මුදල් කියලා 1160ක්. ඉංගහීටි ඇරියුම් කියලා 1000 sorry 120ක්. ඒ 120 ඉංගහීටි ඇරියුම් ගිනුම හරවීමත් වෙන්න ඕනේ. මම හිතනවා පැහැදිලි කියලා. ත්‍රවසානේ ඔය එන්ට්‍රිස් තුන දැම්මට පස්සේ මොකක්ද එන්ට්‍රිස් තුන? ඇරියුම කැඳවනකොට අපි දාපු ප්‍රාග්ධනයට ගෙනිච්ච එන්ට්‍රි එක, දෙවෙනි එක ඇරියුම් මුදල් ලැබීම, තුන්වෙනි එක ඉංගහීටි ඇරියුම් මුදල් සටහන් කිරීම. ඔය එන්ට්‍රිස් තුන සටහන් කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඇරයුම් ගිනුම තුලණය වෙන්න ඕනේ. අපි බලමු එහෙම වෙනවද කියලා. අර මේ තියෙන්නේ ඇරයුම් ගිනුම තුලණය වෙනවා. ඇරයුම් ගිනුම තුලණය වෙනවා. ඉතින් අවසානයේ ගානේ කියනවා අර ඉතුරු වෙලා තිබ්බ හිඟ මුදල් ඔක්කොම ටික සල්ලි අපිට හම්බුනාල. දැන් හිඟීටි විභජන ගිරීමේ හරපැත්තේ තියෙනවා විභජනයේදී හම්බෙච්ච නැති 40ක් 40000ක්. ඊළඟ ඇරයුමේදී හම්බෙච්ච නැති තව 120000ක් ඔක්කොම 160000ක් හම්බෙලා නැති ඒවා තිනවා. ඒතර මුදල් ගිනුම හර වෙලා ඒක අපිට හම්බ වෙන මේ ගිනුම බැර වෙනවා. මම හිතනවා පැහැදිලියි කියලා. අද මම පොඩ්ඩක් වෙලාව වැඩි වෙනුත් එක ගත්තා. තිබ්බ ඩිස්ටර්බන්ස් ඉඳ ඔයගොල්ලෝ මේ ගණන් ටික පුරුදු වෙන්නේ ලබන සතියේ ඉඳලා පන්තියට පැමිණීමේ සහ මේක ඉඳලාදීම අනිවාර්ය කරගන්න වෙන හේතුව ලබන සතියේ සිට අපි සමාගමක අවසාන ගිරුම් මේ අනුව බැංකුවක අවසාන ගිරුම් සාකච්ඡා කිරීම පටන් ගන්නවා. right. එහෙනම් ඔයගලන්ට අද දවසට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා මම